මම ඉන්න තැන මහා පායක් වල හතරම අට පටන් ගන්න. වටේට පන්සල් 20ක් විතර මං ගණන් කළා දවසක්. මේ වගේ 10ක් විතර හැනවා හැමදාම. ඊට වැඩි හැන දවස් තියෙන විශේෂ දවස්වල. ඉතින් එක්කෙනෙක් පටන් ගන්න හතරම අට, 4:35ට, 4:45ට, 5ට, 5:00ට, 6ට, 6:00ට, 7ට. මේ කොහොමද වට කරගෙන ලවුඩ් ස්පීකර් දානකොට? දැන් මේකද බුද්ධ ශාසනය? මේ පිරිහීමේ හොඳම ලක්ෂණ. මේ දිනු වෙන්න බලා හරිම තැන් වරද්දලා දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝකේ නිශ්ශබ්දතාවය ඉතාම ගරු කරපු කෙනා. ඉතින් මේ දානවා, රෙකෝඩ් කරපු එකක් දානවා. ඒ දාන දේශනාත් බුදුදහමේ දෙක කියලා ලොකු ගැටලු තියෙනවා අපිට. කර්ණීවෙත්ත සූත්‍රය කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරාද කියලා ගැටලුවක් කරනවා. මොකද ඒකේ වැරදි ගොඩක් තියෙනවා. මේ මෛත්‍රී වැඩුවාම නිවන් දකින්නවා කියලා මේ මම කුසකට එන්නේ නැහැ කියලා. එහෙම වෙනවා නම් අරහත්ංග මාර්ග ඕනේ නැහැ නේ. චතුරාර්ය සත්‍ය ඕනේ නැහැ නේ. මේ සතිපට්ඨානෙ වඩන්න ඕනේ නැහැ නේ. එහෙම එකක් මම දන්නේ නැහැ. නිගණ්ඨනාත පුත්තකින් ආපු ජෛන ආගමෙන් ආපු මෛත්‍රී රින් ගෙව්වා. දේව සංකල්ප තියෙන හින්දා මම හිතන්නේ මංගල සූත්‍රේ රින් ගෙව්වා. දෙවියෝලුනේ මෙහෙව්වේ අන්තිමට මේ මංගල කරුණ කියලා. දෙවියෝ ආසයෙන් මේක අහන්න. ඉතින් බෙර ගහලා, මගුල් බෙර ගහලා, දවුල් ගහලා, තන් ඇත්තම් නැට්ටම් ගහලා තව මොනවද හොර නෑ පිඹලනේ පටන් ගන්න පිරිත කියලා. ඉතින් ඊට පස්සේ රතන සූත්‍රය කියලා දැම්මා. ඉතින් රතන සූත්‍රයේ කිව්වලු විශාල අනුර තුන් බිය නැති වෙන්න. ඉතින් මන් දන්න පිරිත් කියලා තුන් බිය නැති වෙනවා නම් ඉතින් අරෂ්ටාංග මාර්ගය ඕනේ නෑනේ. කෙලස් තීර කරන්න බය තියෙන්නේ. අන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛතං ධම්මස්සවන කාලෝ අයං පතන්තා ධම්මස්සවන කාලෝ අයං පතන්තා ධම්මස්සවන කාලෝ අයං පතන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කුම්භූපමං කායමිමං විදිත්වා නකරූපමං චිත්තමිදං ටපෙත්වා යෝදේත මාරං පඤ්ඤාවතේන දිත්තංච රක්ඛේ අනිවේසනෝ සයාති. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් 500ක් විදර්ශනා භාවනා යෝගී ස්වාමීන් වහන්සේලා අමතමින් දේශනා කොට වදාළ ඉතා වටිනා ගාථා රත්නයක්. කුම්භූපමං කායමිමං විදිත්වා, මේ ශරීරයේ මැටි බඳුනක් සේ දැක, නග රූපමං චිත්ත මිදං ටපෙත්වා, සිත ආරක්ෂිත නගරයක් මෙන් කෙලෙස් සතුරන් පැරදවීම සඳහා සූදානම් කොට තබාගෙන, යෝදේත මාරං පඤ්ඤායුතේන මාරයාට පහර දෙන්න ප්‍රඥා ආයුතෙන්, ජිතංච රක්කේ අනිවේසනෝ සියා, තමන් වහන්සේලා විසින් උපදවාගත් විදර්ශනා ඥානයෙන් මේ සංස්කාරයන්ගෙන් මිදෙන්න ආලයත් අරින්න කියන එකයි මේ ගාථාරත්නයේ තේරුම. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ ධම්මපද පාළියේ චිත්ත වර්ගයේ සඳහන් වන 6 වෙනි ගාථා රත්නය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර විනය අභිධර්ම වශයෙන් තුන් පිටකයයි. තුන් පිටකයේ 84,000ක් ධර්මස්කන්ධය සඳහන් වෙනවා. එයින් බුදුරජාණන් වහන්සේ විනය පිටකය 50 වදාළේ සීලය පිණිසයි, සංවරය පිණිසයි. භික්ෂුන් වහන්සේලට පැන වූ පැනවීම් ධර්මස්කන්ධ 21,000ක් සඳහන් වෙනවා. දෙවන සූත්‍ර පිටකය නිකාය පහකට බෙදුණා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය.
ඒ නිකාය පස තුල 21000ක් ධර්මස්කන්ධ සඳහන් වෙනවා. අභිධර්ම පිටකයේ 3 වෙනි පිටකයේ ප්‍රකරණ 7යි ස්කන්ධ 42000යි. මේ සම්පූර්ණ බුද්ධ වචනයයි. මේ බුද්ධ වචනේ ඇලපිල්ල කිස්පිල්ල පාපිල්ලක්වත් අඩු වැඩි කරන්න කිසිවෙකුටවත් බෑ. අදත් ඒව නිවැරදිව පවතින ඒ බව ප්‍රථම ධර්ම සංගායනාවේදී රහතන් වහන්සේලාටම මේ ධර්මයේ පාඩම් කරගෙන දරාගෙන යන්න බාර දුන්නා. එසේ බාර දුන්නු මේ ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට පැමිණලා ඒ මහතෙරුන් වහන්සේලාගේ අතින්ම මාතලේ අලුත් විහාරයේදී තමයි ග්‍රන්ථාරූඪ කෙරුණේ. ඒ විදියට සත්ගායනා කරද්දී තව පිරිසක් මේවල් ලිව්වා දුර්භික්ෂාදී බයෙන් ආරක්ෂා වීමට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සමයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පස්සේ අපි අසරණ වෙනවා වගේ හැඟීමක් ආනන්ද ස්වාමීන් වහන්සේට ඇති වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආනන්ද මයා දේස්තෝච ධම්මෝච පඤ්ඤත්තෝච විනයෝච මමච්චේන බෝසත්තා. ආනන්ද එහෙම හිතන්න එපා. ශාස්ත්‍රුන් වහන්සේ ඉක්ම ගිය ශාසනයක්, ශාස්ත්‍රුන් වහන්සේ නැති ශාසනයක් කියලා මේ ගැන හිතන්න එපා. මා විසින් ඔබට පැන වූ යම් විනයක් තියෙනම්, දේශනා කළ ධර්මයක් තියෙනම්, එයම මගින් පසු ඔබට ශාස්ත්‍රුන් වහන්සේ වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයේදී අපට වදාළ සැනසිලි දේශනය. යනු 84000ක් ශාස්ත්‍රුන් වහන්සේලා අපට ලැබුණා. බුදුරජාණන් වහන්සේ ජීවමාන නොවුණත් ධාතුන් වහන්සේලා තුලින් ජීවමාන වෙනවා. ඒ වගේම මේ 84000ක් ධර්මස්කන්ධය තුල 84000ක් ශාස්ත්‍රුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඔබ මීට සුළු මොහොතකට පෙර මේ වීඩියෝවේ බලන්න ඇති එක්තරා භික්ෂුවක් ඉතා නිර්දය ලෙස භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍ර දේශනා තුනකට පහර දෙනවා. මහාමංගල සූත්‍රය දෙවියයින නිසා කිව්වය. කරණීය මෙත්ත සූත්‍රයේ මෛත්‍රී කරලා කොහොමද නිවන් දකින්නේ? ඒක බමුණන් විසින් ඇතුළු කරපු එකක් කිය. රතන සූත්‍රයේ තුම්බිය දුරු කළාද කියලා මහා නින්දා සහගත විදියට, අවඥා සහගත විදියට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට පහර දෙනව ඔබ දකින්නේ නැති ඉසමුඩුකකත් ශ්‍රමණේක චීවරධාරියෙක්. හැබැයි ඔහු හඳුන්වන්නේ මහරහතන් වහන්සේ කෙනෙක් කියලා ඔබට ඒක දකින්න පුළුවන් පසුබිමින් ඔහුගේ YouTube චැනලය හරහා ගිහි පිරිසක් විසින් පවත්වගෙන යන මේ මහරහතන් වහන්සේ වදාළ ධර්මයේ වශයෙන් පවතින. ඉතින් මහරහතන් වහන්සේ කෙනෙක් මෙහෙම කියයිද? කවදාවත් කියයිද? සෝතාපන්න වුණත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ගැන මෙහෙම විවේචන කරන්නේ සැක කරන්නේ අනිත් කාරණේ තමයි. භික්ෂුවක් සාමණේර පැවිද්ද ඉන්න වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ නින්දා කළොත් එකෙනෙහිම පැවිද්ද නැති වෙනවා. ඒ ධර්මයේ අගෞරව කිරීම, නින්දා කිරීම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ නින්දා කිරීමක්. ඒ වගේම මේ ධර්මය ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු, ආරක්ෂා කරගෙන ආපු මහරහතන් වහන්සේලාට කරන නින්දාවක්. බැවින් ඉතිහාසය කාලෙදී වෙරළේ වැලි වලින් කොට හදාගෙන බොහොම දුකසේ මේ ස්වාමීන් වහන්සේලා වැටකෙය යුෂ පාණී කරමින් මුමුණමින් මේ ධර්මය පාඩම් කරගෙන ආරක්ෂා කළ අපිට දුන්නේ මෙහෙම කරන්නද? ඔබ ඒක හිතන්න. අපිට මේ පුද්ගලයන්ගේ වැඩක් නැහැ, මේ නාමයන්ගේ වැඩක් නැහැ. ශාසනය කියන්නේ හැමෝටම පොදු දෙයක්. ඒක එක එක්කෙනාට ඕන විදියට ක්‍රීඩා භාණ්ඩ වගේ ක්‍රීඩා කරන්නට දෙන්න පුළුවන් කමක් නැහැ. සුනකයන් රැලකට අවුවෙච්ච මස් හැලියක් ඔය කරන්න දෙන්න පුළුවන් කමක් නැහැ. සඳුන් අරයක් කුණු මොරකට දෙනවා කියලා අනාගත සිහිනයක් අපරන එහෙම වෙන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒක දෙක දෙක ස්කම් පියාගෙන අපිට ඉන්නත් බෑ. මොකද අපි සැනසුණු දහම මේකයි. අපේ ආචාර උපාධ්‍යයන් වහන්සේලා, ගුරුතුමන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැක දුන් දහමයි. ඒ වනිසා සිල්වත් ගුණවත් අරණ්‍ය වාසී මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා. උන්වහන්සේලා අනෝ යමින්ත අපි කටයුතු කරන්නේ. ඒ අපට අභිමානයක් තියෙනවා, අපිට ශක්තියක් තියෙනවා අපේ සීලය, සමාධිය, ප්‍රඥාව ගුණය ගැන. ඒක එහෙමයි. සත් තුච්ච පුරුෂයන්ගේ මෙවැනි වචන ඇසෙනකොට අපිට යම්කිසි කලකිරීමක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙන්නේ කවුරු ගැනද?
මෙවැනි පුරුෂයන් මේ සීවරේම දරාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේටයි මේම ගරිහා කරන්නේ. සාරාසංගි කල්පලක්ෂයක් ලෝතුර බුදුරජාණන් වහන්සේ ඇස්සිස් මස්ලේ දන් දීලා අමුදරු රාජ්‍ය පරිත්‍යාග කළ මේ ගමනාවේ මේකටද? තමන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී මේ ධර්මය අවබෝධ කරලා අපට දේශනා කළේ මහත් කරුණාවෙන්. අපට පවරවදාලේ අපේ ශාසනය හදවත පදනම මේ ත්‍රිපිටක ධර්මය. ඒ කියන විදියට එක එක විදියට බමුණු දැම්මගී කී එක එක සූත්‍ර අයින් කරන්න ගියාම 84000ක් ධර්ම ස්කන්ධ එක එක ස්කන්ධය අඩු වෙලා යයි. 81000යි 80000යි ඔහොමම ගිහිල්ලා. කොහොමත් අනාගතයේදී ඔය කාර්යය වෙනවා. නමුත් දැම්ම මේක වෙන්න දෙන්න බෑ. තවම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 2563යි මේ මෑතකදී වර්ෂ පිරුණේ. එතෙක් කල මේ මහා සංගරුවන තේරවාදී සංඝ පරපුර මේ ධර්මය මැනවින් ආරක්ෂා කරගෙන පැමිණුණා. ශාසනයේ පරයාප්තිය ප්‍රතිපත්ති ප්‍රතිවේද වශයෙන් පිළිවෙලින් ශාසන තුනක් තියෙනවා. මූලිකව පරයාප්ත ශාසනය මේ 84000 ත්‍රිපිටක ධර්මයේ දරාගත යුතුයි. අට කතාව දරාගත යුතුයි කියවා ගත යුතුයි. ඒ අද සඳහා තවත් විවරණ කරමින් ටීකා ටිප්පණි ආදී වශයෙන් ග්‍රන්ථ ගැටපද තියෙනවා. අඩුම ධර්මයේ පෙළදහමවත් මැනවින් කියවා තියෙනවා. පෙළදහම මැනවින් කියවද්දී අට කතාව අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අත්‍යවශ්‍ය වෙන මේ ධර්මයන් ඉගෙන ගන්න ඕනේ. ඒ ධර්මයන් ඉගෙනගෙන ඊළඟට පුළුවන්කම තියෙනවා තමන්ගේ භාවනා මාර්ගයේ සීලය තුළින් සාර්ථක කරගන්න. ඒකට කියන ප්‍රතිපත්ති සාසනය. උපසම්පදා සීල සාමණේර සීල ආදී වත් පිළිවෙත් ආදී ඔය චුල්ලවග්ගපාලි මහවග්ගපාලි කොටස්වල සඳහන් වෙන්නේ. ඒවා දැනගෙන මනවින් පිළිපදින්න. ඒ තුලින් බොහෝ දෙනාගේ පැහැදීමටමයි හේතු වෙන්නේ. නොපහන්න අයගේ පැහැදීමට, පැහැදුන අයගේ වඩාත් පැහැදීමට, සද්ධර්මයේ ආරක්ෂාවට, විනයට අනුග්‍රහ පිණිස, වැරදි කරන පුද්ගලන් නිග්‍රහ කිරීමට, සුපේශල භික්ෂුන් වහන්සේලා ප්‍රශංසා කිරීමට භාග්‍යවතුන් වහන්සේ ආනිසංස 10ක් සලකයි මේ විනය පනවා වදාලේ. එසේනම් මෙවැනි මේ ධර්ම දේශනා, ධර්ම කාරණා මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙය එසේ නෙවෙයි. බමුණන් විසින් දැම්මායි කියලා දැන් මේ හාමුදුරුවෝ කියනවා කරණීය මෙත් සූත්‍රයයි මෛත්‍රී භාවනාව වැඩන්නේ නැtei කියනවා. ඒතර නිර්මාස සංගමයයි කියනවා ජීවක සූත්‍රය බමුණ දැම්ම. මොකද බමුණන්ට මස් කන්න ඕන නිසා. දැන් ඔහොමම එක එක්කෙනාට හරියන්නේ නැති කාරණාවලදී අර කන්න ඕන වුණාම කබර ගොයත් තල ගොයා වෙනවා වගේ මේ අය තමන්ට රුචි නැති තැන්වලදී ඒ දේශනාව තමන්ට ඕන විදියට හරව ගන්න මේක නෑ, මේක දේශනාව නොවේ. තථාගත භාෂිතය භාෂිතයක් නොවේ කියන සංඝ බේද කරුණක් වෙනවා. දේශනා නොකළ දෙයක් කළයි කියම සංඝ බේද කරුණක් වෙනවා. දැන් මේක තමයි මේ වෙන්නේ තෙන්දී. ඒ නිසා එක එක්කෙනාට ඕන විදියට මේක නෑ, මේක මේමයි කියලා කියන්න බෑ. මේ දහස් ගණන් ලක්ෂ ගණන් රහතන් වහන්සේලා අතින් පාඩම් කරගෙන පැමිණිච්ච දහමක්. එක්කෙනෙක් කපාඩමේ තිබුණා නම් එයාට මොන හරි දීලා මේක වෙනස් කරන්න තිබුණා. නමුත් මේ ලක්ෂ ගණන් රහතන් වහන්සේලාට පගාව දෙන්න කාටවත් බෑ බමුණන්ට. නිසා අපි අද සලකා බලමු මේ රහතන් වහන්සේලා කියන වචනේ හැමතැනම තියෙන මේ එක පුද්ගලයෙක් නෙවෙයි. ශ්‍රීපාඩ විරණ ධම්ම වැනි රහතන් වහන්සේලා පහළ වුණා. දොස්තර පෙරේර වැනි ගිහි රහතන් වහන්සේලා, චිත්‍රා වැනි උපාසිකාව රහත් වෙලා ඉන්නවා. ඉතින් මේවා හතු පිපෙන්නා වගේ මිනිස්සුන්ව මුලා කරන දේවල් බව අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය මෙනෙහි කරනකොට විමසනකොට පේනවා. මෙතන ලොකුම අඩුව තමයි මේ පිරිසට වෙන්නේ මෙයාලා ධර්ම ඉගෙන ගන්නේ නැහැ. පැවිදි වෙන ගමන්ම කෙලින්ම භාවනාව කියලා එකක් කරනවා, මොකක් හරි කැලෑවල් වලට යනවා, මිනිස්සුන්ට අහු වෙනවා, මුලා වෙනවා. ඊට පස්සේ දකින් එළියක් දැකලා දැන් මං හරි රහත් වුණා කියලා හිතාගන්න. සෝතාපන්න ආරයන් වහන්සේගේ ලක්ෂණ අවෙච්ච ප්‍රසාදේ පිටනවා. බුදුරජාණන් වහන්සේ ගැන වචන මාත්‍රයක් කියන්න හිතෙන්නේ නැහැ. ඔහොම කියන්න බෑ. ධර්මය ගැන සැක නැ, නිසකයි, විචිකිච්ඡාව නැති වෙනවා. සීලබ්බත පරාමාස වලින් තොරයි. සෝවාන් ආරයන් වහන්සේ තුල තියෙන ඕන ලක්ෂණවත් මේ කියන මේ දේශනාව බහන්න නැති මේ පුද්ගලයා තුල නැහැ. ඒක පැහැදිලි දුටු මනින් පේනවා. ඊටාම දේශ සහගතව වේගවත් කරුණු කියන මොකද ඒවටම කැමති ගිහි පිරිසකුත් අද ලංකාවේ ඉන්නවා. මාක්ස්වාදී පිරිස්, ශ්‍රද්ධාවෙන් තොර පිරිස්, එයයි කැමති කෙලින් කියලා කාටරි බනිනවනම් හරි කැමති
වයින් එකක් අහන් ඉන්න හරි ආසයි. අනුන්ගේ කුණුඩසේ වෙනා ඉන්නේ. හැමෝටම නින්දා කරන පොදුවේ මහා සංඝ රත්නේ වෙනුවෙන්. දැන් මේ සරණ ගිය වූ දායකයන් ඉන්නවා. ඒ අයගේ වචනත් ඔබට යටින් බලා ගන්න පුළුවන්. ඒවයි තියෙන දේශසහගතෝ භික්ෂුන් වහන්සේලාගේ මාර්ගඵල ගැන අහනවා. භික්ෂුන් වහන්සේලාට නින්දා කරනවා. ඔක්කොම හොරු කියලා සමහර අය කියනවා. ඒතොර එක්කෙනෙක් විතරයි හොඳයි කියනවා. ඒ කියන්නේ මේ පුද්ගලයෙක්ව සරණ යාම. දැන් ඉන්න ගොඩක් ශ්‍රාවකයෝ දායකයෝ සරණ යන්නේ භාග්‍යවතුන් වහන්සේව නෙවෙයි. කොහෙන් හරි ආපු රහතන් වහන්සේ කෙනෙක්ව. නාමික රහතන් වහන්සේ කෙනෙක්. මේ සැබෑ රහතන් වහන්සේලා නෙවෙයි. ඒකයි මම බය නැතුව කතා කරන්නේ. අපි රහතන් වහන්සේලට කවදා නින්දා කරන්නේ? උතුම් සාරිපුත්ත මහමුගලන් මහ රහතන් වහන්සේලා ආදී කොට ලක්ෂ ගණනින් කෝටි ගණන් ලෝ පහළ වුණා. ඒ උතුම් රහතන් වහන්සේලා මෙවැනි විප්‍රකාර කළේ නැහැ. එක පැහැර කල්පයක් තිස්සේ වහින වැස්ස ලෝකෙට වහින බැහි බිඳු ගණන කියන තරම් ප්‍රඥාවති බීජ සාරිපුත්‍රයන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට එහා ගියේ නැහැ. ඒ දේශනාවට අනුවමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකයන්ට පහදා දුන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ දෙමයි දේශනා කළේ. සම්මාදිට්ඨි සූත්‍රාදී බලන්න හොඳට පැහැදිලි වෙනවා කොහොමද දේශනා කළේ කියලා. පටිසම්භිදා මග්ගපාලිය බලන්න බුදුගුණ දේශනා කළ තියෙනවා මැනවින්. ඒ ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ වහන්සේ සියල්ල දන්නාසේක මා කිසි නොදන්නාසේක. අපි නියතමානී වෙන්නට ඕන. දැන් මේ මෙවැනි පිරිස් ගොඩක් ඉන්නවා. මේකේ පුද්ගලෙට කියනව නෙවෙයි, බොහෝ ඉන්නවා ඔබ දන්නවා ඇති අය ගැන. නම් වශයෙන් නොකියුවත් බොහෝ සෙයින් අද ඉන්නේ අය. ඔය භාවනාව විතරක් කරන්න ඕනේ, දහමින් වැඩක් නැහැ කියලා. කියන්නේ පෙළ දහම වැඩක් නැහැ. පොත් පෙරලන්න එපා, පොත් ගුල්ල වෙන්න එපා. ඕක තමයි ගහන ක්‍රමේ, සාසන ධර්මයට ගහන්නේ එහෙමයි. ඒතර මේ ධර්මයේ කියවල තියෙන ඔබට දැන් මේ පසුබිමින් දකින්න ලැබේ ධම්මපද ගාථා සහ ඒවයි විස්තර කියවල බලන්න කොයි තරම් ධර්ම රසයක් මේ තුල තියෙනවද කියලා. දැන් මේ රසය විඳින්න දන්නේ නැහැ මේ වගේ අය. පඬිත මානීව යම් සූත්‍රයක් දෙකක් අල්ල ගන්නවා. දැන් මේ ගොඩක් අය අල්ලන් තියෙන සතිපට්ඨාන සූත්‍රය විතරයි. අතිපට්ඨාන සූත්‍රය කියන්නේ 84,000 ධර්මස්කන්ධ ස්කන්ධ කිහිපයක් පමණයි. භාවනා කර්මස්ථාන 21ක් තියෙනවා. එතනම හිතන්නකෝ කර්මස්ථාන එකක් දෙන්න තිබුණානේ. නැයි 21ක් දුන්නේ? කාය අනුපස්සනාවේ ආනාපාන සති, ඉරියාපත, චතුසම්පජඤ්ඤාදී මේ භාවනාවේ එකින් එක දුන්නේ ඇයි? පුද්ගලයන් විවිධයි, චරිත වෙන විවිධයි, ගතිපුරුදු විවිධයි. ඒ විවිධ අයට ප්‍රඥා මට්ටම අනුව අඩුම ප්‍රඥාව තියෙන අයට තමයි කාය අනුපස්සනාව දුන්නේ. ඊට වඩා තීක්ෂණ ප්‍රඥාවන්තයාට සියුම් වූ වේදනානුපස්සනාව දුන්නා. ඒක හැමෝටම ගැලපෙන්නේ නැහැ. ඒ සියුම් ප්‍රඥා ඇති කෙනා ඒක ග්‍රහණය කරගන්න, ඒක අවබෝධ කරගන්න වඩන්නේ. ඒ වගේම තවත් සියුම් ප්‍රඥාව තියෙන අයට තමයි චිත්තානුපස්සනාව ගොචර වෙන්නේ. ඒක ඒ වෙනුවෙන් විස්තර කළ දේශනා කළා. ධම්මානුපස්සනාවේ නීවරණාදී ධර්ම කොටස් පහකින් විස්තර කරනවා. ඉතාම ගැඹුරුයි. අභිධර්ම පිටකයට වැසගෙන වන මේක වඩන්නට ඒ පිළිබඳ අතිපූජනීය නාවියනේ අරිය ධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ විසින් රචිත සතිපට්ඨාන භාවනාව කියන පොතේ මැනවින් විස්තර කරලා තියෙන අට කතා සහිතව කොහොමද මේ භාවනා 21 අපි දියුණු කරන්න ඕනේ. ඒතර මේ 21 පුද්ගලයන්ගේ ආකාර වශයෙන් දේශනා කළේ හැමෝටම ගැලපෙන්න. ඊළඟට මෙතන කියන මෛත්‍රියෙන් නිවන් දකින්න බෑ කියලා. මෛත්‍රී විතරක් නෙවෙයි, බුද්ධ ගුණ, අසුබය, මරණ සති, චතුරාරක්ෂා භාවනා වශයෙන් මේ ධර්මයේ තුල සඳහන් වෙන හැම බොහෝ දේශනාවල සඳහන් අභිධර්ම පිටකයේ පුරා මේ කර්මස්ථාන තියෙනවා. ඒවා දැකලවත්, අහලවත්, හිතලවත් නැහැ. දේශනා ධර්මයකට අත තියලා නැහැ. එහෙම අත තිබුණා නම් ওই වගේ මිසදුටු පහළ වෙන්නේ නැහැ මෙවැනි භික්ෂුන්ට. ඒ නිසා මුලින්ම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ගුරු වෙසරි පැවිදි වෙන්න ඕනේ. ඒ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා අනුව භාග්‍යතුන් වහන්සේ පනවා තියෙන වසර 5ක් ඉක්මෙන්න ඕන. එහෙම ඉක්මුණාම ඔය වගේ දුර්මත ඇති වෙන්නේ නැහැ. අතීතයේ තෝරන මිසදුටු ඇති වෙච්ච හිටියනේ. ඔය අරිට්ට භික්ෂුව හිතුවා උන්වහන්සේ විනය ඉගෙන ගත්තේ නැහැ, සූත්‍රය පමණක් ඉගෙන ගත්තා. හිතුණා මේ ගිහි කාම්බෝගිනු සෝවාන් වෙලා ඉන්නවා, හැබැයි හොඳ ඇඳ ඇතිරිලි පාවිච්චි කරනවා, ස්ත්‍රීන් සමග ඇසුරු කරනවා මේ ගිහි පුරුෂයෝ. ඇයි අපිට හොඳ නැත්තේ? අපිට හොඳ නැද්ද? එන ඇද ඇතිරිලා ඉන්න පුළුවන් නම් ඇයි කාමයන් අකප? මේ අන්තරාය කර දේ අන්තරාය කර නෙවෙයි, කාමයන් කැපය කියලා මිසදුටුවා. මේ අරිට්ට භික්ෂුවට ඇති වුණා. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උට නිග්‍රහ කරමින් අවවාද කරමින් සංඝරත්න වෙනි ඔහු මේ ධර්මය අවබෝධ කරගෙන නොගත්තත්, මොකද විම්බලාගෙන නියපොත්තෙන් බිමහරමින් ඔහු වීටි බව සඳහන් වෙන්නේ.
එවැනි අභව්‍ය පුරුෂයෝ දිහේතුක පුරුෂයෝ ලෝකෙ අදත් ඉන්නවා. කොච්චර ධර්මයකව ධර්මයේ වැටෙන්නේ. තමන්ට ඕන බහුභූතයක් තමයි අවබෝධ කරයි කියලා කියන්නේ. මොකද ප්‍රඥාවේ මදිකම ත්‍රි හේතුක කියන්නේ ප්‍රඥාව සහිතව ඉපදිච්ච කෙනා. අලෝභ අදේශ අමෝහ කියන කුසල් මුල් තුනෙන් කරගත් කුසලයකින් ඉපදුනා නම් ත්‍රි හේතුකයි කියනවා. එයාට තමයි මේ ධර්මයේ ගෝචර වෙන්නේ. ඒ වගේම කඳබඩ හොඳට තියෙන දි හේතුකයත් අපි අතර ඉන්නවා. අලෝභ අදේශ කියන මුල් විතරයි මෝහයේදිලා. ඒ කියන්නේ අමෝහය නැහැ. අවබෝධයෙන් කරපු නැති පිනකින් ඉපදිලා. කපටි ප්‍රඥාව තියෙන හැබැයි ධර්ම ප්‍රඥාව නැහැ. මේ ගැඹුරු ධර්ම දරන්න බෑ. එතකොට මොකද කරන්නේ? තුච්ච පුරුෂ පැවිදි වෙනවා. හැබැයි ධර්ම ඉගෙන ගන්නෑ. කියන පුත්තරන්නේ ත්‍රිපිටකය ඕන්නේ. කය දිහා බලන්න, හිත දිහා බලන්න. හරි, ඉතින් කය දිහා බලන්න තමයි කියලා තියෙන්නේ. ඉතින් මොකද මේ ධර්මයේ කොච්චර තරහා? මේක ඉගෙන ගන්නකෝ, කියවන්නකෝ. ඇයි බැරි? ඒතර සම්පූර්ණයිනේ. රංගුත්තර නිකායම දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ. යම් භික්ෂුවක් සීල සම්පන්න නම් සීලෙන් ප්‍රශංසා ලබනවා. හැබැයි ධර්මයේ දන්නේ නැත්නම් එයා ශ්‍රුතයෙන් නිඳා ලබනවා. යම් භික්ෂුවක් සිල්වත් නැත්නම් සීලෙන් නිඳා ලබනවා. ශ්‍රුතවත් නම් ධර්මයේ හොඳට දන්නවා නම් එයා ශ්‍රුතයෙන් ප්‍රශංසා ලබනවා. යම් භික්ෂුවක් සීලයක් නැත්නම් ශ්‍රුතයක් නැත්නම් ඒ දෙකින්ම නිඳා ලබනවා. යම් භික්ෂුවක් සීලය ශ්‍රුතය දෙකින්ම සමන්විත නම් ඒ භික්ෂුව දෙකේම ප්‍රශංසා ලබන අපිට මෑතක අපි ඇසුරු කරපු උතුම් ගුරුදේවයන් වහන්සේ නමක් වන අතිපූජනීය නාවින ලොකු ස්වාමීන් වහන්සේ ගැන සඳහන් කරන්න පුළුවන්. සීලයෙන්ද පරිපූර්ණයි, ශ්‍රුතයෙන්ද පරිපූර්ණයි, ත්‍රිපිටකයේ කටපාඩම් කරපු අට කතා සහිතව දරා සිටපු උන්වහන්සේගේ මොන ධර්ම කාරණේ අහුවත් කියන්න පුළුවන්. ඒ නිසා ඔබ එවැනි දේශනා විමසන්නට අන්තර්ජාලය හරහා ඔබට දහම් දැනුම ලබන්න පහසුම ක්‍රමයක් වෙයි. 1951 දී අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දූ ශ්‍රී ජිනවංශාභිදාන මහා ස්වාමීන් වහන්සේත්, අතිපූජනීය රාජකීය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම රාමාභිදාන මහා ස්වාමීන් වහන්සේත් ජීවිත පරිත්‍යාගයෙන් එදා මේ ශාසනයේ දුස්සීල භික්ෂූන් බහුලව සිටි වෙලාවේ දුස්සීල භික්ෂූන් සමග සටන් කරමින් ආරණ්‍ය වාසී වැඩපිළිවෙලක් ආරම්භ කළා. එවගේම බොහෝ පුවත්පත්වලට ලිපි ලේඛන සකස් කරමින් ඊට විරුද්ධවයි කටයුතු කළේ මේ දුස්සීලකම් දුර්දාන්තකම්. ඉතින් උන්වහන්සේලා 90 යන අපිත් අද අපිට සිදු වෙලා තියෙන්නේ මේ මිසදුටු වලින් මේ ශාසනය බේරා ගන්නටයි. මෙවැනි තුච්ච නොහික්මුණු අකීකරු පුරුෂයන්ගෙන් මේ ධර්මය ආරක්ෂා කරගන්නයි. දැන් සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා 1500 2000ක් පමණ මේ ආරණ්‍ය වැඩපිළිවෙල තුර රැඳී සිටින උන්වහන්සේලා ධර්ම විනය ඉගෙන ගන්නවා, පිළිවෙලකට කටයුතු කරනවා. නමුත් අතරින් පතර මෙවැනි පිරිස පහළ වෙලා කිසිත් නොදන්නා දායකයන්ට මාර්ගඵල කියාගෙන ඔවුන් සමග මේ පුද්ගලිකව තමන් තුළ නැති දේවල් බොහොම විශ්වාසවන්ත විදිහට ඒත්තු ගන්වලා තර්කානුකූලව පහර දෙමින් මේ ධර්මයට අන්න ඒ හිත දිනා ගැනීමෙන් යම්කිසි පිරිස් මුලාකරගෙන ඉන්නාය. ඒ පිරිස් ගැන අපිට කරන්න දෙයක් නැහැ. ගොඩක් වෙලාට මෙහෙම කිව්වයි කියලාත් එයයි පිළිගන්නේ නැහැ. මොකද ඒ ග්‍රහණයට අහුවුණාට පස්සේ ලේසි නැහැ. නමුත් අපි ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරුම් පුරලා මේ ධර්මය අපට අවබෝධ කරගන්න මේ කෙලෙහි ගුණ අපි තියන්න ඕන. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේට ගරු කරන්නේ, වන්දනා කරන්නේ, පූජා කරන්නේ. සමහර ඒ තුච්ච පුරුෂයෝ ඒ භාග්‍යවතුන් වහන්සේගේ බෝධින් වහන්සේට වඳිනවට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේට පූජාවක් තියනවට කැමති නැහැ. නමුත් මේ තුච්ච පුරුෂයන් දන්නේ නැහැ මුල්ම බෝධ පූජාව පැවැත්වෙත් ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බව. දෙවනි සතිය ලෞතුරා බුදු වෙලා ඇසිපිය නොහෙලා බෝධින් වහන්සේ දිහා බලන් සිටි සර්වඥන් වහන්සේ මොකද කළගුණ සැලකීම් වශයෙන් අද අපිත් බෝධින් වහන්සේට කියලා කරන්නට ඕන කළගුණ සැලකීම. අනන්ත බුදුගුණ සීකරගෙන භාග්‍යවතුන් වහන්සේට වන්දනා වේවා කියලා ජීවමාන ස්වරූපෙන් දකින්නට ඕන. ඒව දකින්නත් ශ්‍රද්ධාව තියෙනවා. පැවිදි වෙච්ච ගමම්ම තමන් කඹේ කඩාගත්තු හරක් වගේ හිතුමතේ කැලෑවැදිලා නොයෙක් විදිහේ වැරදි භාවනා කමටහන් අරගෙන ඒ කමටහන් වලින් මුලා වෙලා එවැනි මුලා වෙච්ච රහතන් වහන්සේලා කියා ගන්නා භික්ෂූන් ළඟ ඉඳලා තමනුත් රහත් ඵලය සාක්ෂාත් කළා කියලා මවාගෙන හිතාගත්තට රහත් ඵලය ලැබෙන්නේ නැහනේ. ඊට පස්සේ ඔක්කොම තමන් දන්නා වගේ දැන් බලන්න මෙතන කතා කරන හැටි සර්වඥතා ඥානෙට එහා ගිහිල්ලා වගේ මේ භික්ෂුව කතා කරන්නේ.
අපි කියමු නාමික භික්ෂුව කියලා. නමුත් අපි ඉදිරියේදී බලමු විනය පිටකයේ අනුව මෙයාට මොකද්ද තියෙන්නේ කියලා. ඒ නිසා විනය පිටකයේ පරාජිකා පාළියේ සඳහන් වන හතරවෙනි පරාජිකාවත් පාචිත්‍ය පාළියේ සඳහන් වන අටවෙනි පචිතියත් පිළිවෙලින් මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන ඔබට මේ ගැන හොඳට වටහා ගන්නට සැබෑ රහතන් වහන්සේලා මෙහෙම කරනවද කියන එක ගැන. ඉතින් බලන්න කොච්චර පඬිතමානී විදියටද මේ ධර්මයට ගරිහා කරන්නේ. තුම්බිය ගැන දන්නවද? තුම්බිය ඇතිවෙච්ච විශාල මහනවර තුම්බිය දුරු කර රතන සූත්‍ර දේශනා කළා එසේ වුණා කියලා මෙයා පිළිගන්නවද නැහැ? බය කියන්නේ කෙලෙස් වලට. ඔව් කෙලෙස් බයක් තමයි. හරි. හැබැයි සම්මුතිය තින්න ඕන. රහතන් වහන්සේලා නම් හැතර රහත් වුණා නම් පරමාර්ථය හොඳටම දන්නවා. සම්මුතිය හොඳටම ඉන්නවා. බොරුවට රහත් වුණාම නැති පරමාර්ථය මවා ගන්නවා. සම්මුතියට නිඳා කරනවා. සම්මුති වශයෙන් මේ ධර්මයේ දන්න හැමෝම දන්නවා විශාල මහනුවර ඇතිවෙච්ච තත්ත්වය. බුදුරජාණන් වහන්සේ සිරිපා තියනකොටම වැස්ස වැස්සා යං කිංචි වින්තා ගෙදවා හුරන්වා මේ ගාථා කියමින් ප්‍රාකාර මතර ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිත් පැන් ගිහිද්දී මිනිසුන් සුවපත් වුණ හැටි ඔබ දන්නවා. ඉදිරි දේශනාවකදී අපි ඒ ගැන වෙන වෙනම විස්තර කරන්නම් නිදාණිය සහිතව. අද මේ කාරණයෙන් ඇත්තටම අපට ඇති වෙන්නේ හද ක කියන විදිහ අදහසක් ශ්‍රද්ධාව ඇති කෙනෙකුට කුල පුත්‍රයෙකුට ලොකු දුකක් ඇති වෙන මෙවැනි වචන ඇසීම හද ක කියවන සිද්ධියක් වෙනවා. ඒ නිසා පුද්ගලයන්ගෙන් අපිට වැඩක් නැහැ. ඒ අයගේ පුද්ගලික ජීවිත අපිට වැඩක් නැහැ. අපි කියන්නේ අපේ ත්‍රිපිටක ධර්මයට අත තියන්න එපා. අපට සැනසෙන්න අපි අනාගත පරපුර නිවන් මග යන්න තියෙන එකම දේ ත්‍රිපිටක ධර්ම. මේ දෙන්න අවබෝධ කරයි කියන අය මොකෙන්ද අවබෝධ කළේ? සතිපට්ඨාන සූත්‍රයත් ඔබ ගන්න ඇත්තේ කොහෙන්ද? ත්‍රිපිටකයෙන්. ඉතින් එවැනි දේශනා බොහෝමයක් තියෙනවා. මෛත්‍රී භාවනා පිළිබඳ දේශනා තියෙනවා. මෙත්තානිසංස සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය කියන්නේ මෛත්‍රී කළ යුතු ආකාරය පිළිවෙලට සඳහන් වන දේශනාව. එනිසා මම අද බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔබට කරණීය මෙත්ත සූත්‍රයේ නිදාණිය සහිතව මෙහි අර්ථ ටික ඔබට කියා දෙන්නටත් අපි දැනුවත් වෙමු. අපි මෙවැනි අයට බැනලා ඇත්තටම වැඩක් නැහැ. මොකද ඒ තුච්ච පුරුෂයන්ගේ තුච්ච ගතිය නැති වෙන්නේ නැහැ. ඒ අනු යන අයගේ ගති නැති වෙන්නේ නැහැ. හැබැයි අපි දැනුවත් වෙන්න අපි මේක කාරණයක් කරගන්නට ඕනේ. මේ තුන් සූත්‍රය කොහෙද තියෙන්නේ? මොකද්ද මේකේ අර්ථය? ඒක දැනගන්න. එහෙනම් මේ අවබෝධ කරා නම් තනියෙන්. දැන් ගොඩක් අයගෙන අවබෝධ වෙච්ච දේ කියන්නේ පොත් කියන්න එපා, පොත් ඉරලන්න එපා. එහෙනම් එහෙම අවබෝධ වෙනවා නම් තනියෙන් ලෝතුරා බුදු කෙනෙක් අවශ්‍ය නැහනේ. අපරාධනේ පෙරම් පුරාගෙන වෙලා ලෝතුරා බුදුනේ අර දීපංකර පාද මූලයේදී අතටපත් නිවන අතහැරලා ඇස්සිස් මාස්ලේ දන් දීලා මේ සාරා සංකල්ප ලක්ෂ්‍ය සසරේ නැදෙන්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ රහත් වෙන්න තිබුණානේ. ඇයි මේ ගමන ආවේ? ඔය වගේ පටලගෙන සසර මුලා වෙලා ඉන්න දෙවි මිනිසුන්ට මේ මාර්ගය කියා දෙන්නයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩම කර මෙතන කාරණේ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේම ධර්මයේ දැනගෙන යම් කිසි දෙයක් කටමුකිරිකමට කියන්න පුළුවන් වුණ පළියට බුදුරජාණන් වහන්සේටම අභූතයෙන් නිඳා කරනවා, ධර්මයට ගරිහා කරනවා. මේකේ එක්කෙනා දාපුවයි කියලා මේ ධර්මයටයි මේ නිඳා කරන්නේ. ඒ ධර්මය ආරක්ෂා කරගෙන ආපු රහතන් වහන්සේලට මේ නිඳා කරන්නේ. මහාන කමක් පතිතුරු වෙන්නේ මේ කාරණය. එනිසා අපි බලමු විනය පිටකයට අනුව එක රහතන් වහන්සේගෙන නෙවෙයි, රහතන් වහන්සේලා ගිහිව රහත් වෙච්ච සිය ගණනක් තියෙන. අපි දන්නවා ගිහි කෙනෙක් රහත් වුණොත් අනිවාර්යෙන් දින හතක් ඇතුළත පිරිනමන පානවා, හත් වෙනි දවසේ නැත්තම් පැවිදි වෙන්න ඕනේ. නමුත් අද ගෙදර ඉඳගෙනම බණ කියන රහතන් වහන්සේලා ඉන්නවා. ඉතින් ওই විදිහට තමයි රහත් උනේ. බලමු අපි පරාජිකා පාළී සඳහන් වෙන හතරවෙනි ශික්ෂාපදය ඔබට බලන්න පුළුවන් විනය පිටකේ. ලේසියෙන් බලා ගන්න පුළුවන් භික්ෂු භික්ෂුණී ප්‍රාතිමෝක්ෂ වරණාව සීසෝනුත්තර ජිනරතන නායක ස්වාමීන් වහන්සේත් රත්ගම ප්‍රඥාසේකර නායක ස්වාමීන් වහන්සේසින් රචනා කරපු විනය පිටකේ විවරණයක් තියෙන අපහසයෙන් බලා ගන්න පුළුවන් එහි 50 සහ 51 වෙනි පිට. යෝපන බික්කු යම්කිසි මහණෙක් භික්ෂුවක් අනබිජානං සසන්තාණේ නැති තමන්ගේ సంతාණේ ඇති වෙලා නැති නොදන්නා වූ අලමරිය ඥාන දස්සන කෙලස් ප්‍රහාණය කරන්නා විදර්ශනා ඥාන විසුද්ධ ඥාන එත උත්තරී මනුස්ස ධම්මා ධාන අභිඥා මාර්ගඵල වැනි මිනිස් ධර්ම ඉක්මවා ගිය උත්තරීය මිනිස් ධර්මයන් අත්ූපනායිකං තමා කෙරෙහි එළවා, ඒ කියන්නේ තමන්ට තියෙනවාය කියලා. ඉති ඥානාමි මම හොඳට දන්නවා මගේ ළඟ තියෙනවා, මට ධාන තියෙනවා, මට මාර්ගඵල තියෙනවා, මම සෝවාන් කෙනෙක්,
මම රහතන් වහන්සේ කෙනෙක් මට අවබෝධ වුණේ අසවල් දවසේ එහෙම කියලා කියනවා. දැන් මේ කියන භික්ෂුව ගැනත් මම ඔබට පසුව යොදන්නම් රහත් වුණා කියලා වචනයෙන් කියන හැටි. ඉතින් එවැනි තවත් ඕන තරම් අපිට අහන්න ලැබිලා තියෙනවා. එතකොට ඒක මොකද්ද? ඉති ජානාමි ඉති පස්සාමි මම මෙන්න මේ මේ කාරණෙන් දකින්න ඇසෙන් දැක්කා වගේ මම ධර්මයේ දැක්කා මට අවබෝධ වුණා මම නැවත මව කුසකට එන්නේ නැහැ ওই විදිහේ වචන කියනවා. ප්‍රතිඥා දෙනවා. දැන් බලන්න මේ භික්ෂුවගේ YouTube නාලිකාව සඳහන් කරලා තියෙනවා නමින්ම මට මම දුටුව අරණ ධම්ම කියන භික්ෂුවගෙත් රහතන් වහන්සේ කියන නම යොදලා තියෙනවා. එතකොට මොකද්ද කරලා තියෙන්නේ? මේ භික්ෂුන් වහන්සේලා විසින් කෙලින්ම සඳහන් කරලා තියෙනවා සමාජයට මම රහතන් වහන්සේ කෙනෙක් කියන එක. එතකොට අදිමානය නැතිව අඤ්ඤත්‍ර අදිමාන මේ අදිමානා කියන එක අපි තෝරා ගන්නට ඕන භාවනා වඩන කෙනෙකුට අදිමානය ඇති වෙන්නේ. ඒක අපි සංග්‍රහ කළොත් ඉස්තර කළොත් මේ විදියට අනුරාධපුර සමයේ ධම්මදින්න ස්වාමීන් වහන්සේගේම රහතන් වහන්සේගේම ගුරුවරු දෙන්නෙක් හිටියා. ඒ දෙනම අවුරුදු 60ක් තිස්සේ ධ්‍යාන බලයෙන් කෙලෙස් යටපත් කරගෙන රහත් කියලා හිතන් හිටියා. ඉතින් අනුකම්පාවෙන් මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ට කිව්වා උන්වහන්සේ රහත්ද කියලා. ඔව් කිව්වා. ඔබ වහන්සේට පුළුවන් ඇතෙක් මවන්න. ඔව් පුළුවන් කිව්වා. මවන්න කිව්වා මැව්වා. අභිඥා බල තියෙන නිසා මවන්න පුළුවන්නේ. එහෙනම් ස්වාමීනි ඈත ඔබ වහන්සේ විදෙසට වලිගයයි හොඬයයි උස්සගෙන දුවන් එනවා මවන්න කිව්වා. දැන් දුවගෙන නැතා කොංච නාද කළා. මොකද වුනේ? අර තෙරුන් වහන්සේ දුවන්න පටන් ගත්තා. සිවුරු කණෙන් අරලා ඇහුවා ස්වාමීනි රාතන් වහන්සේට බය තියෙනවද කියලා. හොඳ වැඩක් තියෙනවා ඉතින් කරනවා. ඔය රහත් කියන අයගේ උකුලට ගිහින් දාන නායකව සර්පෙක්ව දාන්න පුළුවන් නම් රහත් නම් එසේම සිටීවි රහත් නැත්නම් දුවාවි. ඒ නිසා පැහැදිලි පින්වත්නි අපිට මේවා කියනකොට හිනහත් යනවා. මොකද මේ තරම් දේවල් දැන් තියෙනවා. ඒ නිසා මේ රහත් බිස්නස් එකක් මාර්ගඵල වෙළඳාමක් අද පවතින්නේ. එදා වග්ගමුදා තීරයේ මේ සිදුවෙච්ච සිද්ධියත් එක්ක බඩ හොඳටම තේරෙයි මොකද්ද මේවා කීමේ බලාපොරොත්තු වෙන්නේ කියන එක. එතකොට අන්න අදිමානය ඇති වුණා වෙන තිරුන් වහන්සේලට. ත්‍රිපිටක ධාරී උතුමන් නමුත් ධානාභිඥා වඩන වෙලාවේ කෙලෙස් යටපත් වෙනවා. කෙලෙස් මතුවෙන්නෙම නැහැ. හිතන්නේ මම රහත් වුණා කියලා බලනකොට නෑ, බය ඇති වුණා. අනේ සත්පුරුෂයේ පිහිට වෙන්න කියලා උක්කුට්ටකේ වන්දනා කළා, කමටහන් දුන්නා. එවෙලෙම උන්වහන්සේ වැඩි වෙලා නොගොස් කෙලෙස් යටපත් කරලා තිබුණු නිසා විදර්ශනා ඥාන උපදවල සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් පිළිවෙලින් නිවන් අවබෝධ කළා. තවත් ගුරුවරයෙක් කියලා. උන්වහන්සේගෙනුම් මෙහෙම ඇව්වා. කිව්වා එහෙනම් ස්වාමීනි පොකුණක් මවන්න කිව්වා. මැව්වා. ඒ පොකුණේ විශාල නිර්මලක් මවන්න කිව්වා. මැව්වා. එහි ලස්සන දේවතාවියක් මවන්න කිව්වා. මැව්වා. නටනවා මවන්න කිව්වා. මැව්වා. දැන් නටනවා මේ දේවතාවිය. කිව්වා ස්වාමීනි සුබ වශයෙන් මෙනෙහි කරන්න කිව්වා. එහෙ මෙනෙහි කරනකොට රාගසිත ඇති වුණා. ඒ වෙලෙත් කිව්ව සත්පුරුෂය පිහිට වෙන්න අමට හන් දුන්නා. ඒ ස්වාමීන් වහන්සේට. එහෙනම් එදත් එහෙම වුණා නම් අද ගැන කවර කතාවක්ද? අද ඉතින් අදිමානිය ඇති වෙනවා කියන එක හොඳටම ඇති වෙන්න පුළුවන්. මොකද හරියට භාවනා මාර්ග මුලා වෙච්ච මාර්ග තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ ධර්මයට විරුද්ධව යන ඕනම කමටහනකදී ඒක වෙනවා. මම ළඟදි එක තැනකට ගියා. දවස් 4න් සෝවාන් ඵල සමාපත්තිය ලබා දුන්නා. මටත් ලබා දුන්නා. ඉතින් මම හොඳ සිහියෙන් හිටපු නිසා මම දැනගත්තා. ධර්මය දැනගෙන හිටපු නිසා මට හොඳට වැටුණා. භාග්‍යතුන් වහන්සේ නින්දා කරන ධර්මයට ගරිහා කර කර තමයි මේ අය රහත් වෙලා තියෙන්නේ. කර්මස්ථානාචාර්යන් වහන්සේ ඒ උපාසකම්ම කෙනෙක් අනාගාමී කියලා ඒ උපාසකම්ම සෝවාන් කිව්වා. තව අය හිටිය අනාගාමී හරියට හිටියා. ඉතින් අනේ ආර්යයන් වහන්සේලා අතරෙම තමයි මම හිටියේ. නමුත් බලනකොට භාග්‍යතුන් වහන්සේ සතර ස්ථාන වඳින්න එපා. භාග්‍යතුන් වහන්සේට වඳින්න ඕනේ නැහැ. මැටි ගොඩවල් ඒවට වැඳලා වැඩක් තියද? පොළොවෙත් පස් තියෙන්නේ, දඹදිවත් පස් තියෙන්නේ, මෙහේ ඉඳන් එහේ පස් බලන්න යන්න ඕනද කියන මහා තුච්ච කතා. අනේ ඉතින් අපිටත් අහන් ඉන්න උනානේ අර පුටුවල වාඩි වෙලා මොනවා කරන්නද. ඉතින් ඒ නිසා ඒ දේවල් සක්සුදස්සේ අත්දැකලා ආවේ අමනුෂ්‍ය බලය මුල් කරගෙනයි මේ අය මේ මිනිස්සුන් ග්‍රහණය කරන්නේ. ධර්මේ දන්නේ නැති ඕනම කෙනෙක් අහුවෙනවා. ප්‍රථම ධානයේ තියෙන පින්වාදී නහය කෙලින්. දෙවැනි ධානයේ තියෙන ඇස් දෙක කෙලින්. තුන්වැනි ධානයේ නලල කෙලින්. හතරෙන ධානයේ හිස මුදුනේ හිස පලාගෙන තමයි ඉන්නේ. ඔළුව පෙළන දේවල් තමයි මෙතන සිත්. ඉතින් මේ රහතන් වහන්සේලේ පුදුමයි තමයි අපි අහලා තියෙනවා. අපි දන්නවා ධර්මානුකූලව සෝතාපන්න ආරයන් වහන්සේ දිවි ගියත් සිකපද බිඳින්නේ නැහැ. පන්සිල් කඩන්නේ නැහැ ගිය කෙනෙක් නම් භික්ෂුවන් නම් සාමණේර කෙනෙක් නම් සෝවාන් උනේ දස සීලේ බිඳින්නේ නැහැ. උපසම්පදා භික්ෂුවන් නම් උපසම්පදා සීලේ බිඳින්නේ නැහැ. නමුත් ඒ භික්ෂුන් වහන්සේලා රැට ආහාර ගන්නවා. ඉතින් ආහාර ගන්නකොට සුප්පලනකොට මොකද බිඳින්නේ? විකාල භෝජන වේරමණි නැත්තම් විකාලේ ખાදනියන් වා භෝජනියන් වා සිකපදේ බිඳිනවා. ඉතින් මේක
අමුවමු ඒ සිල්පද බිඳිනවා. එතකොට මේ රහතන් වහන්සේලගේ වැඩසටහන ඉවර වුණාට පස්සේ තමන්ගේ අතින්ම සල්ලි අරගෙන අර සීඩී එක විකුණන රුපියල් 100යි පොත විකුණන රුපියල් 500යි සල්ලි ටික දාගන්න ලාච්චුවට. ජාතක උපරයිත් පටිග්‍රහණ වීරමණී රහතන් වහන්සේලා කරයිද? අඩුමතර මේ සෝතාපන්න ශ්‍රාවකෙක් කරයිද? කරන්නේ නැහැ. එහෙනම් පැහැදිලි ධර්ම විනය දන්න කෙනාව අඳන්න මෝඩ කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ ගොඩක් අයට තියෙන ගැටලුව. අපිවත් අඳලා දැම්ම නම් අඳයි නේද මේ හාමුදුරුවෝ කියවන වැඩි නේද කියලා හිතෙන්න පුළුවන්. නමුත් අඳන්න නම් බෑ පින්වත්නි. මොකද අපි අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගෙන් මනවින් මේ ධර්ම විනය හදාරලා ඉගෙනගෙන ඒ අනුව ධර්ම මාර්ගයේ පිළිවෙලින් වඩනවා. ඒක අපිට සැක නැහැ. අපිට ඒ ගැන අභිමානයක් තියෙනවා, විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපිට සැක බොදවන්න පාටවත් බෑ. අපි බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝ රත්නය ගැන පැහැදීමින් අපි ඉන්නේ. ඒක අපිට වග වෙන්න පුළුවන්. ඒ නිසා මාර්ගඵල කතන්දරේ මේ කියන එක අදිමාණයෙන් වෙන්නේ කාටද? නිවැරදි භාවනා මාර්ගය යනකොට යම් තැනකදී ධානාදීටපත් වෙද්දී කෙලෙස් සමනය වීමේදී යම් කිතුව මම සෝවාන් ආදී වශයෙන් හිතලා කිව්වොත් එයාට ඇවත් වෙන්නේ නැහැ. ඒක මේ අඥාත අදිමානා කිව්වේ. එතකොට මේ අය කියන්න ගණිය දන්නේ මේ හාමුදුරු තදීම අදිමාන නිසා කිව්වේ මෙයා එහෙම නැහැ කියලා. නෑ එහෙම කියන්න බෑ. අපි බලමු තවදුරටත් මොකද්ද කාරණේ කියලා. අඥාත අදිමාන අධිගත ධර්ම ඇත්තේයි මුලා වෙලා කියනවනම් ඒකේ නම් මුලාවකින් කියන. හැබැයි මුලාවකින් කියන්න භාවනා වඩලා තියෙනවා. දැන් භාවනා මාත්‍රයක් නැතුව නිකන් ඉන්න භික්ෂුවක් කෙලින්ම රහත් වෙලා කියලා කියනවනේ එයාට අදිමාන ඇති වෙන්නේ නැහැ. මොකෝ එයා භාවනා කළ නැති නිසා. තමන්ම දන්න මම මේ බොරුවක් කරන්නේ, මිනිස්සුර වට්ටගෙන මම වාසියක් ගන්න මම මේ කියන්නේ කියලා. එහෙනම් මිනිස්සුෙකුට ගිහින් කියන්න ඕනේ. දැන් මේ මිනිස්සුන්ට කියන්නේ දැන් YouTube නාලිකාවක නම දැම්ම ඔක්කොම මිනිස්සුනේ දකින්නේ. එතකොට එයාලා පිළිගන්නවනේ. එක්කෙනෙක් පිළිගත්තත් මොකද වෙන්නේ? මේ භික්ෂුවට පරාජික ආපත්‍යයට පත් වෙනවා. හැබැයි ඊට පස්සේ තතෝ අපරේණ සමයෙන් පස්සේ කාලෙක කියනවා. ඒ ආරෝචනය ගැන කියලා පස්සේ කාලෙක කියනවා. මම කිව්ව එක වැරදි, මට එහෙම මාර්ගඵල නැහැ කියලා කිව්වත් එයා නිදහස් වෙන්නේ නැහැ. මම නිදහස් වෙන්න පුළුවන් කව නැම කියන වෙලාවෙම තීරුම් ගත්ත නම් අහන කෙනා මේ ස්වාමීන් වහන්සේ රහත් සෝවාන් අඩුමතර ධ්‍යානලාභී කියලා එතෙන්දිම ඒක බොරුවට නම් කිව්වේ දන දන ඒ භික්ෂුව පරාජිකාපත්‍යයට පත් වෙන උපසම්පදාව නැති වෙනවා. නැවත මේ ජීවිත උපසම්පදා වෙන්න බෑ. පිරිසිදු වෙන්න කැමති නම් නැවත සිවුරු ගලවලා විනේදර සිල්වත් භික්ෂුවක් ළඟට ගිහිල්ලා, ඒ කියන්නේ වස් 10කට වැඩි භික්ෂුවක් වෙත යන්න ඕන සම්. තවිද්ද උපසම්පදා පිහිටා තිබෙන ගුරුවරයෙක් වෙත ගිහිල්ලා සිවුරු නැවත ලබා දීමෙන් සාමාන්‍ය ප්‍රවෘත්තිව ලබලා නිවන් මාග යන්න පුළුවන්. එහෙම වරදක් වුණා නම් වරද පිළිගැනීම ක්‍රමය තමයි සාමාන්‍ය භාවයට පත් වීම, නැත්නම් ගිහි බවට පත් වීම. දැන් මෙහෙම කියනකොට අහන කෙනාට තේරෙන්නේ නැති වුණොත් මෙයා මේ මාර්ගඵල ගොඩ එයා දන්නේ නැහැ ඒක. එහෙනම් තුලසි කියනවත් සිද්ධ වෙන, ඒ කියන්නේ පරිජි වෙන්නේ නැහැ. තුලසි වෙනවා, තුලසියවත නම් දේශනා කරගන්නට පුළුවන්. ඉතින් ඒක එක්කෙනෙක්ට කියලානේ. දැන් මේ හැම තැන පැතිරෙනකොට අන්තර්ජාලය තියෙනවා කියන්නේ හැමෝම දකිනවා. ඒක කී දෙනෙක් මේක පිළිගන්නවද? පිළිගන්න මොහොතක් පාසා එයාට වෙච්ච දේ එයා දන්නව ඇති. අනමිචාන නොදන්නා තමා තුළ නැති කියන එකයි. උත්තරී මනුස්ස ධම්ම කියන පදයක් මේ විස්තර කරනවා. මනුෂ්‍ය ධර්මයට වඩා යහා ගිය ධ්‍යාන, අභිඥා, මාර්ගඵල වැනි ධර්ම අත්තෝපනායකන් තමා තුළ තිබෙනවාය කියලා කියනවා. අලමරේ ඥාන දර්ශනය කියන්නේ මේ විශිෂ්ට ඥාණය, මේ නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය, අනිත්‍ය දුක්ඛ අනාත්ම දන්න විදර්ශනා ඥාන 10ක් තියෙනවා. මහා විදර්ශනා ඥාන 9ක් වශයෙන් සඳහා කරන සම්මසන ඥාන ඉවත් කරලා කියනකොට ඒ ඥාන පිළිබඳව කියනවනම් ඒත් ඒක ඒ වගේ තමයි. ඒ විදිහටම අයිති වෙනවා මේ ඥානයක් තියේ කිව්වත් උත්තරී මනුස්ස ධර්ම කිව්ව බවට පත් වෙන එක. මෙතන කාරණේ තමයි දන්නව හොඳටම තමා තුළ නැහැ කියලා දැන දැන කියනවනම් අන්න වෙන වික්ෂුන්ට දැන් මහානකම නැති බව ඔබ තේරුම් ගන්න. එසේනම් මේ තමයි පරාජිකා පාළි සතරවෙනි පරාජික. මේ දේශනාව තමයි විනය පැනවීමට හේතු වුණා. ලෝකස්වාමී වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විශාල මහනුවර සමීපෙහි මහවණේ කෝටාගාර ශාලා වැඩවාසය කරන සමයේ බොහෝ සම්දිට සම්බත් වික්ෂු වග්ගමුදා නදී තීරේ වස්සෙලමුණා. එකල්ලි වජ්‍රයට දුර්භීක්ෂයක් ඇති වුණා. උච්චද්වාරේ ජීවිත යාපනය දුෂ්කර වූ, ඒ කියන්නේ පිණ්ඩපාත කියලා ජීවත් වෙන අමාරු වුණා. එසේ ඇතිකල්ලි ඒ භික්ෂුන් මෙබඳු අදහසක් ඇති වුණා. මෙකල වජ්‍රයට දුර්භීක්ෂයක් ඇති වෙලා තියෙනවා. අපිට පිණ්ඩපාතයෙන් ජීවත් වෙන අමාරුයි. කවරූපායකින් අපි සමගිව සුවසේ වාසය කරමුද කියලා භික්ෂුන් වහන්සේලට හිතුණා. එතන කල්පනා කළා.
ඇතැම් භික්ෂුවක් වූවා කෙසේද අපි ගිහියන්ගේ වැඩ කරලා දෙමු. තව කෙනෙක් වූවා අපි දානෙ ටික ගන්න ගිහියන් ගිහියන්ට වතාවත් කරමු. තව කෙනෙක් වූ අපි ගිහියන්ගේ පණිවිඩ අරන් යමු. දූත මෙහෙවර යෙදෙමු. එතකොට අපිට ගිහියයි දාන දෙයි කියලා කිව්වා. තවත් භික්ෂුන් පිරිසක් එහෙම වුණේ අපිට ලේසියෙන්ම දානෙ ගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. මොකද්ද? අසවල් අසවල් භික්ෂුව ධානයට සම්මදිනවා. ප්‍රථම ධානයට සම්මදිනවා. ද්විතීයික ධානයට සම්මදිනවා. තෘතීය ධානයට සම්මදිනවා. මේ අසවල් විශ්ව සෝතාපන්නයි. ආදි වශයෙන් උතුරු මිනිස්දම් කියන්න කිව්වා. තමා තුළ නැති ඒවා. ආන්නේ උපාය මිනිසුන් ඊට පස්සේ කියන්න ගත්තා. අසවල් භික්ෂුව සෝතාපන්නයි. නැත්නම් මම සෝතාපන්නයි. මම දැන් ධානයට සම්මදින කෙනෙක්. නැත්නම් අසවල් කුටි ඉන්න භික්ෂුව එහෙමයි. ওই විදිහේ ව්‍යංගිනුත් කියන්න පුළුවන්. मेहम कियन वज्रुत्र वज्रट भी मिनीस तमंट खान नेतावामी असल अने मार्ग बल आम नेला अट दुर्भिक्ष समे दाने प्रणीत प्रणीत लेना पास भिक्षुन्हांसला भूम वरण मतुना पृष्टि मतुना अब अनी पला भिक्षुन्हांसला दुर्वरण कृष उना इति पवार निंपे भाग्युना दखिन्न दिरीता ඒ වෙලාවේ ඇහුවා අනිත් භික්ෂුන් වහන්සේලාගේ වෙනසක් මේ භික්ෂුන් වහන්සේලාගෙන් පිරුණා අනිත් භික්ෂුන් වහන්සේලා නහරවල් මතු වෙලා දුර්වර්ණ වෙලා මේ ඔබ වහන්සේලා කොහොමද සතුටින් ඉන්නේ නැත්තම් ප්‍රසන්න වෙන්නේ කොහොමද කියලා විස්තර අහලා ඇහුවා බොහොම හොඳින් ක්ලාන්ත නොවී හිටියද ඔව් කිව්වා අපි හොඳින් හිටිය කොහොමද හිටියේ අපේ තුල නැති මාර්ගඵල උතුරු මිනිස් දාන් අපි කිව්වා අපිට දාන්නේ ලැබුණා එකල්ලි බුදුරජාණන් වහන්සේ තොපින් නුසුදුසු වක්ම ශ්‍රමණ සාරූප්‍ය නොවු වක්ම කළා හුය मोघ पुरुष पुरुषेनी उदर पूर्णे सदर मिनी वरण दुमला बड़वेन ऐ मार्ग पल की हर कपन के मस्कपन के बड खपागन प्रश्न असवाल दवासी रोगी पनाहाय असवाल दवासी रोगी हार सी पनाय अनावे के देखा एक भिक्षु खरियट क्यूवाहमद देवियांगे आरूडे पिहिटे खड़वर देवियान गंबार देवियान मणि देवी वरु लोतुरा सम्मा सरण गी विनय सरण गी इन विनय पिलिपद इन मगद अनावे की निमित्त की कुल दूषण आखने मिच्छा जीव्याग्ने तुंगनी अनावेक्य तिबुण मे मई पहालो भिक्षु कल तिबुण पोस्ट कर लिबुण अटसिय पना है किल ये अटसिय पना ने वे नमसिय पहाल वक्कुण दम मुकदे दम अनावेक्य कार्य वे लज्ज वी मकुण मुकद भूत्यो संहार वीट एत की मुलिम पास बुरु की एक कारण लगद सिरीपाड भी आगता सिरस पंसिल मल व्यापी आन लेकुण मे अनावेक्य की अति मेव मोनो आत भूत दिष्टि मल विकार मार्ग फल मेक मिनी त्वर मिनी अनुंगे मार्ग फल मार्ग फल යායුතු මාර්ගයේ මනවින් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළ තියෙනවා සතිපට්ඨාන සූත්‍රය ගැන කිව්වොත් හරියටම යන්න පුළුවන් මාර්ගය තියෙනවා. ඊට විදර්ශනා මාර්ගය යන්න ඒ ක්‍රමයේ තියෙන අතර සමත කර්මස්ථාන සඳහා අර කියන විදිහයි මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනා, අසුභ භාවනා, මරණ සති භාවනා, ඊළඟ අනුස්සති භාවනා 10 මේ සියලු භාවනාවල් කසින භාවනා 10. මොකද කසින අවශ්‍ය වෙන්නේ අභිඥා බල උපදවන්න. ධ්‍යාන උපදලා අභිඥා බල උපදවන්න අවශ්‍යයි. विस्तर विवरण अभिधर्म पीटके अवश्य कर्म कारण सहित मट पेन्ना पुलवांग अवश्यम विमसुव
ඒනත් ඔබට හොයා ගන්න පුළුවන් බලා ගන්නට පුළුවන් පහසෙන් බලා ගන්න ඕන නම් විසුද්ධි මාර්ගය කියන්නේ ත්‍රිපිටකයටම කරපු අට කතාව බුද්ධ ගෝසාචාර්යන් වහන්සේ විසින් මේ ග්‍රන්ථි තුන්වරක් ලියලා තියෙනවා ඒ කියන්නේ පළවෙනි පාර ලිව්වා ඒක දෙවිවරු සැඟෙව්වා දෙවෙනි පාරත් සැඟෙව්වා තුන්වෙනි පාර තමයි පොත් තුනම හමුනේ තුනම එක විදියට තියෙනවා එවැනි දක්ෂ පාරමි පුරාගෙන ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක් විසින් තමයි මේ අට කතාව පාලියට පරිවර්තනය කළේ සංග්‍රහ කළේ ඉතින් අද අපිට අට කතාව සිංහලෙනුත් බලන්න පුළුවන් පරිවර්තනය තියෙනවා ඉතින් මේ ධර්මය හදාරපු නැති එකේ විපතයි අපි දකින්නේ වෙන මොකුත් නෙවෙයි දැන් අපි පැවිදි වෙන වෙලාවේ අපිට පැවිදි වෙලා අවුරුදු 15ක් වෙනවා මා ඒ මුල් සමයේ අපි ආචාර්යයන් වහන්සේලා අපිට පූජාවලිය සද්ධර්ම රත්නාවලිය මිලින්ද ප්‍රශ්නේ වැනි පොත් තමයි අපිට ඇසුරු කරන් දුන්නේ ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙන ජාතක පාලිය ජාතක අට කතා වැනි දේවල් තමයි අපි කියවන්න ඕන. දැන් අද ඔබට ඇත්තටම අවශ්‍ය නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට බැස ගන්න ඔබට ලේසියෙන් පාර තමයි අපදාන පාළියේ තියෙන අපදාන අට කතාව සිංහලෙන් ශ්‍රාතන් වහන්සේලා විසින් රහත් වෙන්න කරපු පින්කම් බලන්න. මොකද දැන් පිනුත් නැහැ කියලා ඔය රහත් වෙච්ච අය දැන් කියන් යනවනේ නිසා සුමගෙන් අහනවා ත්‍රිපිටකය විශ්වාස කරනවද ඔබ කොතනද තියෙන්නේ? දර මතක තියාගන්න මං මේ හැමදාම මගේ දේශනා මම කවදාකවත් පොත විශ්වාස කරේ නැහැ. පොත ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ මම. පොතේ හරියක් තියෙනවා වැරදික් තියෙනවා එකතු වෙච්චා තියෙනවා විකෘති වෙච්චා තියෙනවා රිංගෝපුවා තියෙනවා තියෙන්න පුළුවන් අවුරුදු 2600 ගානක් අතින් අත කටින් කට විවිධ භාෂා හරහා එනකොට මොනෝද උකට වෙන්න බැරි. ඒකින් ද අපි එක 100%ක් විශ්වාස කරන්නෙත් නෑ. හැබැයි බැහැර කරන්න යන්නෙත් නෑ. දෙකම අදාළ නෑ. විශ්වාසයවත් පිළිගැනීමටවත් තැනක් නෑ. ත්‍රිපිටකයේ තියන ධ්‍යාන බලන්න කිව්වනේ. මොකද මම හැම ධර්මදේශනයක්ම පොතේ තිබ්බ නිසා සූත්‍රයේ තිබ්බ හින්දා බල කියන මිනිහෙක් නෙමෙයි මම. දහම් දේශන කෙනෙක් නෙමෙයි. මොකද මම බාහිර පුද්ගලෙක් වශයෙන් ඉඳගෙන මේ ධර්මයේ ගවේෂණය කරේ තරුණ වයසේදීම දැන් අවුරුදු 30ක් අතර ගත වුණා. ඉතින් මම මේක හොයාගෙන ගියා. ඉතින් ඒකේ ප්‍රතිඵලක් මට ඕනලා කියන්න පුළුවන්. මම කරපු පර්යේෂණේ උත්තරීමට දෙන්න පුළුවන් නේ මේ මම මෙහෙම ගියා මම මේක අත්ින්ද මේක තමයි දහම කියලා මම දැන් කියනවා කැමති කෙනෙකුට පිළිගන්න පුළුවන් නැත්නම් නිකන් ඉන්න පුළුවන් මට ඒක දෙකේ මම මේකත් කියන්න ඕන ඔයගලන්ට දැන් මම මේ මෙච්චරලා විස්තර කරේ මේ දේශනා සියල්ල කරේ මගේ අත්දැකීමෙන් මම ලැබු ප්‍රත්‍යක්ෂ නුවණින් ඥාණයෙන් මේ අත්දැකීමම ලැබුවේ දැනට අවුරුදු 18කට පෙර 2001 ඉඳන් මම මේක දැනගෙන දැකගෙන කියන්නේ මතක තියාගන්න මේ ගයින් ගෙඩියෙන්න වගේ නෙවෙයි එකක් දැනගෙන ඉන්න එක හොඳයි. මොකද මම 1990 ඉතර ඉඳලා තමයි දැඩි ලෙස මේ ගවේෂණයට යොමු වුණේ. මගේ අවුරුදු 31 32 වයසේදී වනගත වෙලා ගුරුවරු හොයාගෙන යන්න පටන් ගත්තා. ඒකෙදි බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මේ පිනෙහි වටිනාකම් මුලින් දැනගෙන ශ්‍රද්ධාව පාල කරගන්න ඊළඟට බුද්ධ වංශ අට කතා 28ක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මව්පියන් විස්තර සියල්ල මේ සඳහන් වෙනවා ශ්‍රාවක පිරිස. එසේම චර්යා පිටක අට කතාවේදී බාපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝසත්ත්වයේදී ආත්ම භාව 30කදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරපු ආකාරය එහි විස්තර කරනවා. ඉතා මැනවින් ජීවිත පරිත්‍යාගයේ සදහැසිත ඇති කරගන්න පුළුවන්. ජාතක අට කතාවේද සිංහල පරිවර්තනයෙන් තියෙනවා. ඉතාම මැනවින් කියවලා බොහෝ දේවල් ජීවිතයට එකතු කරගන්න ආදර්ශ බහුලව නිවන් මඟ දියුණු කරගන්න කෙනෙකුට ජීවිතේ ජය ගන්නට අවශ්‍ය බොහෝ කාරණා සිත පහදව ගන්න අවශ්‍ය බොහෝ කාරණා මේ ජාතක අට කතා කොටස් 7කින් තියෙන ඒ වාරගෙන ඔබ කියවන්න. ඊළඟට තේර ගාථා අට කතා තේරී ගාථා අට කතා මේ කියන්නේ ඉතාම සරලව මේ ධර්මයට පිවිසෙන්න පුළුවන් මාර්ගයක්. ඒතර ගැඹුරු බොහෝ ගැඹුරු කාරණා නෙවෙයි මේ දේවල්. හැබැයි අපිට අත්‍යවශ්‍යම දේවල් අපේ පදනම අඩිතාලම දාගන්න ඕනේ ශ්‍රද්ධාව. එහෙම වුණොත් කාටවත් අපිව කොල්ලන්න බෑ. එන අපිට තියෙන අභිමානය තනමකුත් නෙවෙයි. අපි මෙන්න මේ පදනම යොදාගෙන අපි ගැඹුරු ධර්මයේ විමසුවේ. ඒ නිසා ඒ ගැඹීර ධර්මයේ විමසද්දී අර ශ්‍රද්ධාව ඉඳගෙන තමයි අපි දැක්කේ. ඉතින් මේක මං දැකපු දෙයක්, මගේ දෙයක්, ආමම අවබෝධ කරා දැන් මං කියන්න ඕනේ. එහෙමත් කියන්න පුළුවන් ඕනනම්. එහෙම කියන්නේ නැහැ. මොකද අපිට භාග්‍යතුන් වහන්සේ ගැන ගෞරවයක් තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නිසා අපි මේව දැනගත්තේ. අපි මොනවද දන්නේ? අපි ගෙදර ඉන්නකොට මොකුත් දන්නේ නැහැනේ. පැවිදි වෙලා මේ ධර්මයේ කියවුවට පස්සේ ඕන කෙනෙක් දන්නේ. ඒ නිසා මේ ගෞරවය අපි තියන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ කියලා. ඒ ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. පණ්ඩිතමානි වෙන්න හොඳ නැහැ. එහෙම වුණාම සුගතියද දුගතියද කියලා හොයාගන්න බැරි වෙයි. ඒක ඉතින් මම කියන්න යන්නේ නැහැ. තම තමන්ට මැරෙනකොට පෙනෙයි තමන්ට මාර්ගඵලද සතර අපායද උරුම කියන එක. ඒක තමන් දකි. අපිට පවට පින දෙන්න බෑ එක එක අයට. නමුත් සදැහැති පින්වන්ත යම්කිසි මිනිස්සෙක් ඉන්නවනම් එක්කෙනෙක් හරි හරියට මේ ධර්මය දකින්න.
මේ මාර්ගය යන්න. අපිට මේ කල්ප ගානකින් ලැබිච්ච දුර්ලභ ත්‍රිපිටක ධර්මය මේක හැල්ලු කරන්න එපා. මේකට ගරිහා කරන්න එපා. ඔබේ ඔය රහත් ඵලයන් ඔබ කරගෙන යන්න. ඔබේ ප්‍රෝඩාවන් ඔබ කරගෙන යන්න මිනිස්සු එකතු කරගෙන. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනට අත තියන ලෑස්ති වෙන්න එපා. ඒක ඔබ කල්ප ගණන් පුච්චන දෙයක් වෙයි නිරේ. ඒ තරම් භයානකයි. ඒ වගේම සාසන ධර්මයට අන්තරාය කරවෙනව නැත්නම් අනාගත පරපුරට මේ විපතක් වෙනවා. මොකද මෙවැනි දේශනා අන්තර්ජාලයේ තියෙනවනේ බොහෝ කල් යනකම්. ඒත් අනාගත පරපුරත් ඔබ බලන දැන් බලපුවාත් ඔච්චර මුලා වෙලා ඉන්න එකේ අනාගතයේදී ඔබ දැක්කට පස්සේ කොහොමද මුලා වෙනව? ඒ නිසා ඒක නොවෙන්නට හේතු වේවා කියලා අපි මේ හඬ අවදි කළේ. මේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්මයි, ශ්‍රී සද්ධර්මයේ වෙනුවෙන්, උතුම් මහරහතන් වහන්සේලා වෙනුවෙන් මම මේ දේශනා පවත්වන්නේ. අපට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැහැ. ඕන්න නින්දා අපහාස ටිකක් කිය ඉච්චරයි. අපට ලැබෙන දෙයක් නැහැ මේවා කිව්වයි කියලා. ඉතින් අපේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා වෙනුවෙන් කළ යුතු යුතුකමක් මේ අපි අද ඉටු කරන්නේ. අපි දවසක් හෝ සැනසුණු මේ සාසන ධර්මයේ තව දවසක් හෝ රැක ගන්න අපිටත් යුතුකමක් තියෙන නිසා. නැව එවැනි ධර්ම ග්‍රන්ථ අරගෙන අට කතා අරගෙන කියවන්නේ වගේ අතිපූජනීය පේරුකාණි චන්දිමල නායක ස්වාමීන් වහන්සේගේ පොත් 28ක් තියෙනවා. ඒ 28ම ඔබ කියවන්න ඔබට මැනවින් ත්‍රිපිටක ධර්මයේ සරලව සැකෙවින් දැනගන්න ලැබේවි අවශ්‍ය කාරණා. අන්න එහෙම කෙනෙකුටත් මුලා ඇති වෙන්නේ නැහැ මේ ධර්ම විනය කෙරෙහි. ඒ නිසා මේ වැරදි දෘෂ්ටි නැති වෙන්න හේතුව තමයි ධර්මය අවබෝධ නොවීම, නැත්නම් ධර්මය අධ්‍යයනය නොකිරීම පිළිවෙලකට. ඊට පස්සේ ඔබට පුළුවන් උද්දකනිකාය ධර්ම ග්‍රන්ථ වලට යොමු වෙන්න. ඒ තුලත් තියෙනවා අපිට විමාන වස්තු, പ്രേත වස්තු. එතකොට සතර අපායෙන් പ്രേත ලෝකෙ ගැන දැනගන්න, එනල විමාන වස්තු වල දිව්‍ය ලෝකෙ ගැන දැනගන්න ඔබට විස්තර පුළුවන්කම තියෙනවා. ඊළඟට ඔබට මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර වලට යොමු වෙන්න පුළුවන්. දැන් මට එක කමෙන්ට් එක මම දැක්ක ඔබට දකින්න ලැබිය පසුවෙන්, ඒ කමෙන්ට් එක දකින්න නැති ඔබ සමහර විට දැන් ඒවම් මේ සුතන් නැහැලු. කොහෙද කරණීය මෙත් සූත්‍රේ? ඇයි පතන සූත්‍රෙත් නැහැ? ඒ විතරන්නේ බලන්නකෝ. අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය ගිහිල්ලා සියලු ගොඩාක් සූත්‍ර වල නැහැ ඒවම් මේ සුතන්. ඒ හැම එකටම කියලා නැහැ ඒවම් මේ සුතන් කියලා. මජ්ක්‍ධිම නිකාය, දීඝ නිකාය සඳහන් වෙනවා. එතනම මේ විශ්ව නිඳා කරන මහා මංගල සූත්‍රය ඒවම් මේ සුතන් තියෙන. ඒ නිසා මේ කිසිත් නොදන්න පොඩි ළමයි වගේ තමයි කතා කරන්නේ. ඒ නිසා එහෙම කතා කරන්න එපා. අපි ආරාධනා කරන ඔබත් මේ ධර්මයේ කියවලා ඉන්න, මේ අට කතාව කියවන්න. එතකොට ඔබටත් මේ ශක්තිය ඇති වෙයි. කාගේවත් පස්සේ වැටි වැටි යන්න ඕනේ නැහැ. අනේ රහතන් වහන්සේ, අරියතුන් වහන්සේ කියලා. නිසා අපි දැන් සඳහන් කරන්න ඕන මී බල පලාණේ කියලා එක හාමුදුරු කෙනෙක් ඉන්නවා, රහතන් වහන්සේ කෙනෙක් කියලා. එයත් ප්‍රතිඥා දෙන කෙනෙක්. ඉතින් ඒ හැම භික්ෂුවක් ගැනම අපි එකින් එක විවරණය කරන අවශ්‍ය වෙන. මොකද මේ බොහෝ ජනතාවක් මේවා පස්සේ යන නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොයෝසින් අවුල් කරලා දාන්නයි මේ අය මේ සූදානම් වෙන්නේ. දැන් අපේ රෝහල් වල වෛද්‍යවරු පවා 90%ක් දැන් අනාගාමි වෙලා සෝවාන්. අනාගාමි වෙලා ලොකුම හිණාව තමයි මේ අය ගුරස්ත ජීවිතය ගෙවන කාම්භෝගීව. ඒ නිසා මෙවැනි මුලාවන් නිසා වෙනසෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ. ඔබට සන සම්පත්තිය නැති වෙන අර හොඳට භාවනා කරගෙන කුසල් වඩ්ඩාගෙන ගියා නම් මතු සුගතිය වච්චන්න තිබිච්ච වාසනාවයි වැහිලා යන්නේ මේ මිසදුටු ගැනීම. වැරදි මුලාවකටපත් වීම නිසා. එසේනම් පළවෙනි සිකපදයේ ඔබ වෙලුවා හතරවෙනි පරාජිකාවේදී කියන්නේ එකයි. එතෙන්දිත් මේ කියන උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කිරීම තහනම් කොට තිබෙනවා. ඒ කියන්නේ නැති දේ කීමෙන් පරාජික වෙනවා. එතකොට බලමු තියෙනවනම් කොහොමද කරන්නේ? එනම් පාචිත්‍ය පාළි මුසාවාද වර්ගයේ අටවෙනි ශික්ෂාපදය. අටවෙනි ශික්ෂාපදය විස්තර කරන්නේ යෝ පන බික්කු අනුපසම්පන්නස්ස උත්තරී මනුස්ස ධම්මං ආරෝචෙය භූතස්මින් පාචිත්‍ය. එතකොට එතනත් හේතුනේ වග්ගමුදා තීරේ භික්ෂුන්ම තමයි. දැන් මේකේ අර්ථය බලන්න. යෝපන භික්ෂු යම් භික්ෂුවක්. භික්ෂුවක් කියන්නේ මෙතෙන්දී උපසම්පදා භික්ෂුවක්. භික්ෂුණියට මේක අයිති, භික්ෂුණියටත් අයිති වෙනසික පදයක්. අනුපසම්පන්නස්ස, අනුපසම්පන්නස්සිකෝ උපසම්පදා නොවෙච්ච හැමෝම. ඒ කවුද? සාමණේරිය, සාමණේර, සික්කමානාව අයිති වෙන්නේ. අර ගිහි දායක කොහොමද අනුපසම්පන්නයි? උපසම්පන්න නැහැ. දැන් මේ තියෙන මාර්ගඵල ගැන කියන්නේ. තමන්ට ලැබිලා තියෙනවා, ධානා ලැබිලා තියෙනවා, සෝවාන් ඵලය ලැබිලා තියෙනවා, සකදාගාම ඵලය, අනාගාම අරියත් ඵලය තියෙනවා. ඒ තියෙන එකවත් කියන්න තහනම් විනයෙන් කාටද? අනුපසම්පන්නස්. හොඳට තේරුම් ගන්න. මේවා මේ නෑයි බොරුයි කියලා නම් එන්න එපා. මේ දේවල් හරියටම තියෙන දේවල්. මේ බොරුයි කියනවා නම් අපිට කතා කරන්න දෙයක් නෑනේ. අපි මොනවද කරන්නේ? නා බොරුවන්නේ අපි කරන්නේ මේ පැවිදි වෙලා සාසනය තුළ. මේ ත්‍රිපිටකේ නැහැ කියලා, විනය පිටකේ නැහැ කියලා නම් කතා කරන්න එන්න එපා. ඒක
අභූතයෙන් චෝදනා කිරීම භාග්‍යතුන් වහන්සේට මේ ධර්මයේ තියෙනවා විනය තියෙනවා කියලා කතා කරන්නේ. ඒතර මේ චෝදනා කරන යම් දුස්සීල භික්ෂුන් කොටසක් ලංකාවේ ඉන්නවා. දේශපාලනය කරනවා. වෙළඳාම් කරනවා. ඒ භික්ෂුන් අල්ලගෙන මේ හැමෝටම නිඳා කරන ගතියක් අපිට මේ දකින්න ලැබුණා මේ ශ්‍රාවකයන්ගේ අදහස් පළ කිරීම වල. එහෙම හැමෝම ගැන හිතන්න එපා. හොඳට මේ ධර්ම විනය හැසිරෙන විනයානුකූලව කටයුතු කරන සදැහැති භික්ෂුන් වහන්සේලා දැන් ඉන්නවා. ඒ හැමෝටම එක විදිහට නිඳා කරන්න එපා. මේක රහතන් වහන්සේ කෙනෙක්ව හම්බුණා කියලා බොරුවට. ඒ රහතන් වහන්සේ හොඳට මේ තමන්ගේ පම්පෝරිය කිව්වා කියලා ඒකට අහු වුණා කියලා අපි පලි නෑ ඔබ ඒවට අහු නැයි කියලා. ඒකෙන් මේ හැම විශ්වම නිඳා කරන්න එපා. අපෙන් අහන අපිට මාර්ගපාදිය. දැන් තේරෙනවා අපට විශ්වන් වහන්සේ කෙනෙක් මනවින් සීලේ පිරනා නම් මේවා කියන්න පුළුවන්. ඇහුවත් කියන්න බෑ. කියන්න බෑ අපිට කියන් තියෙන උපාසක තැන මෙන්න මේව සිල්පද දෙකක් තියෙනවා. ඒ නිසා තිබුණත් කියන්න බෑ. අන්න ඒ නිසා අපේ මාර්ගඵල අපි තුලයි. අපේ ධ්‍යාන අපි තුලයි. මගේ ධ්‍යානයෙන් බිඳක්වත් ඔබට එන්නේ නැහැ. මං ධ්‍යානයක් තියේ කිව්වයි කියලා. මගේ සෝවාන් ඵල අවබෝධයෙන් කොටසක්වත් ඔබට එන්නේ නැහැ. මගේ රහත් ඵලයෙන් මං නියොප කෙලෙස් වල සැනසීම ඔබට එන්නේ නැහැ. මම ඔබට කිව්වයි කියලා. වැඩක් නැහැ. ඒ නිසා ඔබට මාර්ගය කියා දෙන්න අපි සමත්. මාර්ගය කියා දෙන්නම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයානෝ. ඒ මාර්ගය සොයා ගන්න ඔබට පුළුවන්. හේරුකාණි චන්දිමල ස්වාමීන් වහන්සේගේ විදර්ශනා භාවනා ක්‍රමය පොත කියවොත් සුෂ්ක විදර්ශනාව කොහොමද වඩන්නේ කියලා අපිට දැනට වෙළඳ පොලෙන් ගන්න පුළුවන් පොත් වලින් එච්චරම නැතිනම් නැත්නම් අපේ නාවිනේ ලොකු ස්වාමීන් වහන්සේගේ පොත් තියෙනවා නාවින සේනාසනේ. හැබැයි ඔක්කොම ධර්ම දාණය වෙන වෙන ස්වාමීන් වහන්සේලා දුන්නේ මුදලට දෙන්නේ නැති නිසා ඒ සෙනසුනකට ගියොත් ඔබට නිවන් මඟ අහගන්න පුළුවන් වෙයි. ඒ වගේම මීතිරිගල නිස්සරණ වණයට ගියොත් ඔබට ඒ ස්වාමීන් වහන්සේලාගෙන් පැහැදිලිව මේ නිවරදි නිවන් මඟ අහගන්න පුළුවන්. හැබැයි නිවරදි නිවන් මඟ ටිකක් අමාරුයි. මොකද අර වගේ කෙටි මාර්ග නැහැ ඒකේ. ටිකක් භාවනා කරන්න එනෝ කාලය පැය ගණන් ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා එවැනි තැන් සොයා යන්න මිනි තැන් වලට ගිහිල්ලා භාවනා මාර්ගය අහන්න මෙවැනි මුලා වෙච්ච තනියෙන් හිතු මතේට හිතුවක්කාරව කටයුතු කරන ගුරු ඇසුරක් නැති භාග්‍යතුන් වහන්සේට අවනත නැති ධර්මයට ගරිහන මෙවැනි භික්ෂුන් වහන්සේලා පස්සේ යන්න එපා. ගිහි ලොබත් යන්නේ අපායට අනිවාර්යයෙන්. මොකද මේ දේවල් පිළිගැනීම සහ මේ දේවල් වලට අනුබල දීම නිසා. නම් මේසික පදය අනුව පැහැදිලි තියෙන මාර්ගඵලයක්වත් උපසම්පදා භික්ෂුවකට උපසම්පදා භික්ෂුණියකට හැරෙන්නට සාමණේරයෙක්ටවත් කියන්න බෑ. එහෙනම් ගිහියන්ට කියන එක ගැන කවර කතාද? එහෙනම් මේ ගැන විමසීම ඔබට බාරයි. මෙතන ඉඳලා මම යොමු වෙනවා භාග්‍යතුන් වහන්සේ වදාළ කරණීයමෙත සූත්‍රයේ අර්ථ විවරණයට. කරණීයමෙත සූත්‍රයේ සඳහන් වෙන්නේ ත්‍රිපිටකය තුළ කුද්දක නිකායේ කුද්දක පාඨ කියන පළවෙනිම ග්‍රන්ථයේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පැවැත්වූ හේතුව අපි විමසගෙන යමු. මුලින්ම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සමයේදී භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව පවත්වපු අවස්ථාව ගැන බලද්දී මේ කුද්දක පාඨ කියන කොටසේ අපිට සඳහන් වෙනවා දේශනා නමයක්. පළවෙනි තියෙන සරණ ගමනේ, දෙවෙනිට තියෙන දසසික්කාපදය, තුන්වෙනිට තියෙන දත්තින් සාකාරය දෙතිස් කුණපය, හතරවෙනිට තියෙන කුමාරපඤ්ඤේ කියන්නේ සෝපාක ස්වාමීන් වහන්සේගෙන් අසූ ප්‍රශ්න 10 ඒක නාමකින් ආදි වශයෙන්. ඊළඟට තමයි මහා මංගල සූත්‍රය සඳහන් වෙන්නේ. මංගල කරුණු 38 සඳහන් කරමු. අනතුරු රතන සූත්‍රයේ අර කිව්වේ තුම්බිය බය නැති කරන්න දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ. තෙරුවන්හි ගුණ සහිතව රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ගුණ සහිතව දේශනා කරමු. නිවන් මඟ සඳහන් කරන තවත් දේශනාවක් අට කතා සහිතව මේවා විස්තර කළ යුතුයි. අපි ඉදිරියේ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේකට හේතුව මේ භික්ෂුවගේ වචනය නිසා අපි මේවා විස්තර කරන්න අපි හැමෝනි. ඒකත් එක හොඳ කාරණයක්. අපි ඒ වෙනුවෙන් අපි කෘතඥ වෙන්න ඕන. මෙම කියපු නිසා හරි අපි ධර්ම කාරණයක් මතු කළා. අපිට සීකර ගන්න සීකර දෙන්න අවස්ථාව ලැබුණ නිසා, ඔබටත් ධර්මයක් අහන්න ලැබෙන නිසා. රතන සූත්‍රය ළඟට තිරෝකුට්ට සූත්‍රය. තිරෝකුට්ට සූත්‍රයෙන් කියන්නේම ඥාතීන්ට පින්දීම පිළිබඳව එදා විස්තරය සිදු වෙච්ච ආකාරය. නිදිකණ්ඩ සූත්‍රය කියන්නේ නිදාන හතරක් ගැන. ඒ නිදාන හතරෙන් අනුගාමික පුණ්‍ය නිදානය පිළිබඳ මැනවින් විස්තර කරනවා. අවසානයේ තමයි කරණීයමෙත සූත්‍රය නැත්නම් මෙත්ත සූත්‍රය සඳහන් වෙන්නේ. ඉතින් මේ සූත්‍ර පිළිබඳ වටිනා අර්ථ තියෙනවා. එහෙනම් මම ඔබට කුද්දක නිකායේ කුද්දක පාඨ අට කතාව අරගෙන ඒකේ 202 පිටුවේ ඉඳගෙන තමයි මේ විස්තර සඳහන් වෙන්නේ. 202 පිටුවේ ඉඳගෙන 122 දක්වා පිටුවල තමයි මේ විස්තර විවරණ සඳහන් වෙන්නේ. අපි ඒ ආකාරයෙන් ඔබට කියන්නම්. මොකද අපි පොත් ගුල්ල පොත් පෙරලන අය අර අය කියන විදිහට නම් ඒ නිසා අපිට ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියපු එකට එහා යන්න බෑනේ. ඒ අනුව අපි ඒ කාරණේ ඒ විදිහටම දැන් දේශනා කරන ඔබට අනුග්‍රහ පිණිස. දැන් නිදිකණ්ඩ සූත්‍රයෙන් අනතුරුව කර ඇති මෙත්ත සූත්‍රයේ වර්ණනා ක්‍රමයට පැමිණියා. එම සූත්‍රයේ මෙහි සඳහන් කිරීමේ ප්‍රයෝජනය කියා අනතුරුව ඒ විස්තර කරනවා.
යමක විසින් යම් දිනක යම් තැනකදී යම් මේකින් දේශනා කරන ලද්දේද යන මේ කරුණ විස්තර කරන නිදාණය පැහැදිලි කොට මේ සූත්‍රයට අර්ථ වර්ණනා කරන්නෙමි. එහි යම් හේකින් නිදිකණ්ඨ සූත්‍රයෙන් දාන සීලාදී පුණ්‍ය සම්පත් කියන ලද්දේද ඒද සත්‍යයන් කෙරෙහි මෛත්‍රියෙන් කලෙහි බුද්ධ භූමියට පැමිණීමට සමත් වීම තෙක් මහත් ඵල වේ. එබැවින් එම පුණ්‍ය සම්ප්‍රදාවට උපකාර දැක්වීම වශයෙන්ද නැතහොත් යම් හේකින් සරණයන්ගෙන් සාසනයට බැස ශික්ෂා පදයන්ගෙන් සීලෙහි පිහිටි අයට දත්තිසාකාරයෙන් දෙතිස්කුණප භාවනාවේ රාගය ප්‍රහීන කිරීමට සමත් වූද කුමාර ප්‍රශ්නයේ මෝහය ප්‍රහීන කිරීමට සමත් වූද කමඨහන් දක්වා මංගල සූත්‍රයෙන් ඔහුගේ පැවැත්මට හේතු වෙන මංගල කරුණ හා ආත්මාරක්ෂාවද රතන සූත්‍රයෙන් ඊට අනුරූප වූ පරාරක්ෂාවද තිරෝකුට්ට සූත්‍රයෙන් රතන සූත්‍රය කියන ලද අමනුෂ්‍යයන් අතුරු එක්තරා මනුෂ්‍ය වර්ගයක් දැක්වීම හා කියන ලද ආකාරයෙන් පුණ්‍ය සම්පත්තියේ පමාවීමේ විපත්තියද නිදිකණ්ඩ සූත්‍රයෙන් තිරෝගොඩ සූත්‍රයෙන් කියන ලද විපත්තියට විරුද්ධ වූ සම්පත්තියවත් පින්කිරීමද දක්වන ලද්දේ. එසේ වුවත් දේශය ප්‍රහාණය කිරීමට සමත් කමටහනක් නොදක්වන ලද්දේ මේ. එබැවින් දේශය ප්‍රහාණය කිරීමට සමත් කමටහනක් දැක්වීම වශයෙන්ද මේ මෙත්ත සූත්‍රය මෙහි ඇතුළත් කරන ලදී. මෙසේ වීමෙන් වනාහි කුද්දක පාඨය සර්ව සම්පූර්ණ වෙයි යන මේ කාරණය මෙම සූත්‍රයේ මෙහි ඇතුළත් කිරීමේ ප්‍රයෝජනයයි. දැන් මේ ඒ යේන වුත්තං යදා යත්ත යස්මා චේතසේ දීපන නිදානං සෝදෙයිත්වස්ස කරිස්සාම වත්ත වර්ණනං යයි මාතෘකා තබන ලද්දේද එය දක්වනු ලැබේ. එහි මේ මෙත්ත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. ශ්‍රාවකාදීන් විසින් නොවේ. එයද වනාහි යම් කලෙකි හිමාලය ප්‍රාන්තෙහි දෙවියන් විසින් කරදරයට පත් කරන ලද භික්‍ෂූහු භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණියාහුද. එකල්හි සැවැත්නුවරදී ඒ භික්‍ෂූන්ට ආරක්ෂාව සඳහාත් කමටහන් සඳහාත් දේශනා කරන ලද්දේය. යනුවෙන් පළමුකොට මෙසේ කෙටියෙන් මේ පදයන්ගේ පැහැදිලි කිරීම වූ නිධාන සෝධනය දතයුතුය. විස්තර වශයෙන් වනාහි මෙසේ දතයුතුය. වස්සමෙහි භාග්‍යතුන් වහන්සේ වස්සලඹිට සාසන්න කාලයේහි සැවැත්නුවර වැඩ වසයි. එකල්ලි වනාහි නොයෙක් රාජ්‍යයන්ට අයත් බොහෝ භික්‍ෂු භාග්‍යතුන් වහන්සේ සමීපෙහි කමටහන්ගෙන ඒ ස්ථානයන්හි වස්සලඹනු කැමැතිව භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණෙති. එහිදී භාග්‍යතුන් වහන්සේ රාගචරිතැත්තවුන්ට සවිඥානක අවිඥානක වශයෙන් එකොළොස් පෙදෑරුම් අසුභ කර්මස්ථානයත් ද්වේෂ චරිතයත්තවුන්ට සතර පෙදෑරුම් මෛත්‍රී ආදී කර්මස්ථානත් ඒ කියන්නේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා සතර බ්‍රහ්ම විහරණ භාවනා මෝහ චරිතයත්තවුන්ට මරණ සති කර්මස්ථාන ආදියත් විතරක චරිතයත්තවුන්ට ආනාපාන සති පටවිකසිනාදී කර්මස්ථානත් ශ්‍රද්ධා චරිතයත්තවුන්ට බුද්ධානුස්සති කර්මස්ථාන ආදියත් බුද්ධ චරිතයත්තවුන්ට චතුධාතු වත්තානාදී කර්මස්ථානාදීත් මේ ක්‍රමයට 84000 ප්‍රභේදගත වූ චරිතයන්ට අනුකූල වූ කර්මස්ථාන දේශනා කරති. ඉක්බිති 500 භික්ෂු භාග්‍යතුන් වහන්සේ සමීපෙහි කර්මස්ථානිගෙන ගැලපෙන සෙනසුනක්කා ගොදුරුගමක්ද සොයමින් පිළිවෙලින් ගොස් පිටසර හිමාලය හා ඒකාබද්ධ වූ නිල් පලිඟු වැනි ගල් තලා ඇති සිසිල් ඝන සෙවණ ඇති නිල්වන ලැහැවින් හොබනාව මුතුදැල් රිදීපට වැනි වැල්ලෙන් ගැවසීගත් භූමි භාග ඇති පිරිසිදු සිසිල් ජලාශයෙන් පිරිවැරු පර්වතයත් උටහ ඉක්බිතේ භික්ෂූ එහි එක් රැයක් වැස රාත්‍රිය පහ උපසු ශරීරය පිළිදැඟුම් කොට ඒ වන ලැහැමට නුදුරු එක් ගමකට පිණු පිණිස වැඩියහ. ගමවනාහි රාශී භූතව වසන පවුල් දහසකින් යුක්තය. මේ මිනිස්සුද සැදැහැයෙන් පැහැදුණු වෙති. ඔහුෝ පිටිසර පැවිද්දන්ගේ දැකීම දුර්ලභ බැවින් භික්ෂූන් දැකීමෙන් හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේවි. එම භික්ෂූන් වළඳවා ස්වාමීනි මෙහිම වසනු මැනවයි ආරාධනා කොට භාවනා කුටි 500ක් කරවා ඒ ඇඳන් පුටුහා පානීය පරිභෝජනීය ජලය සහිත කලද සියලු උපකරණද පිළියල කර දුන්න භික්ෂූ දෙවනි දවස්හි වෙනත් ගමකට පිඬු පිණිස පිවිසිය. එහි මිනිස්සු දෙසේම උපස්ථාන කොට වස් විසීම සඳහා ආරාධනා කළහ.
භික්ෂූහු අනතුරක් නැත ආරාධනා පිළිගෙන එම වනල හැඹට පිවිස සියලු රැදවල් පටන්ගත් වීරිය ඇතුව වේලාව දක්වන ගෙඩියක් කොටවා නුවණින් සිහි කිරීම පහුල කොට වසන්නාහු ගස් මුල් වලට එළඹ හිඳితి සිල්වත් භික්ෂූන්ගේ තේජසින් පහව වූ තේජස් ඇති වෘක්ෂ දේවතාවෝ තම තමන්ගේ විමානයන්ගෙන් බැස දරුවන් රැගෙන එහෙමේ ඇසිරෙති යම්සේ ගමක වාසය කිරීමට ගිය රජුන් විසින් හෝ රාජ මහා මාත්‍යන් විසින් හෝ ගම්වැසියන්ගේ ගෙවල් වල නවාතැන් ගත් කල්ලි ගෘහ වාසී හෝ ගෙවලින් නික්ම වෙනත් තැනක වසමින් කවදානම් යන්නාහුදැයි දුර සිට බලද්ද ඒ ආකාරයට දෙවියෝ තම තමන්ගේ විමානයන් අත්හැර එහෙමෙහි හැසිරෙන්නාහු ස්වාමින් වහන්සේලා කවදානම් වඩින්නහුදැයි දුර සිට බලති පසුව ඔහු මෙසේ එක්ව සිටූහ පෙර වස්සලම භික්ෂූහු ඒකාන්තෙන් තෙමසක් වසන්නාහ අපි වනාහියතාක් බොහෝ කාලයක් දරුවන් රැගෙන විමානයේ නිවත් විසීමට නොහැක්කෙමුයි අපි භික්ෂූන්ට බයජන කරමුණ දක්වන්නේ මොනම් ඒකයි ඔහු රාත්‍රියේ භික්ෂූන් මහානදම් කරන වෙලාවෙහි බයජනක යක්ෂ රූප මවාගෙන ඉදිරියෙන් ඉදිරියට පෙනී සිටි බයජනක ශබ්ද කරති එම රූප දැක එම ශබ්ද අසා භික්ෂූන්ගේ හදවත කම්පා විය සුදුමැලි වී දුර්වර්ණ වූහ එයින් මේ භික්ෂූ සිත එකඟ කර ගැනීමට නොහැකි වූහ එකඟ නොවු සිත ඇති එසේම බිය නිසා නැවත නැවත සංවේගයට පත් ඒ භික්ෂූන්ගේ සිහිය මුලා විය ඉන්පස් මුලා වූ සිහිය ඇති ඒ භික්ෂූන්ට දුගඳ අරමුණු යොමු කළහ ඒ දුගඳින් ඒ භික්ෂූන්ගේ හිස්මොල පෙරණු ලබන්නාහු මෙන් විය දැඩි හිසේ වේදනා ඇති විය ඒත් ඒ බව ඔවුනොවුන්ට නොදැන්නූහ ඉක්බිති එක් දිනක් සංඝ ස්තරයන් වහන්සේට උපස්ථාන කරන වෙලාවෙහි සියල්ලන් රැස් වූ කල්ලි සංඝ ස්තවිරියෝ මෙසේ විමසූහ එවත්නි මේ වනලැහැඹට පිවිසි නුඹ වහන්සේලාගේ චවිවරණය දින කිහිපයක් ඉතාමත් පිරිසිදු විය ඉන්ද්‍රිය ප්‍රසන්නය දැන්වනාහි කුෂව දුර්වරණව සුදුමැලි වූහ කිම නුඹලාට මෙහි නොගැලපේද ඉන්පස් එක භික්ෂුවක් මෙසේ කීය ස්වාමීනි මම රාත්‍රියේ මෙබඳු වූද බයජන කරමුණු දකිමි අසමි මෙබඳු ගඳ ආග්‍රහණය කරමි එයින් මගේ සිත සමාධිගත නොවේ යනුවෙනි මේ ආකාරයට සියල්ලෝම එම පුවත දැන්නූහ සංඝ ස්තවරයන් වහන්සේ මෙසේ කීහ එවත්නි භාග්‍යතුන් වහන්සේ විසින් වස් එළඹීම් දෙකක් පණවන ලදී අපටද මේ සෙනසුන නොගැලපේ එවත්නි එව් භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගොස් වෙනත් ගැලපෙන සෙනසුනක් අසමු යනුවෙනි ස්වාමීනි යහපතයි භික්ෂුව තෙරුන්ට පිළිතුරු දී සියල්ලෝම සෙනසුන් තැන්පත් කොට තබා පාසියුරු රැගෙන කුලයන්නේ නොයලුණු බැවින් කිසිවෙකුට නොකියාම සවැත් නුවර බලා චාරිකාවේ හිනික්ම ගියහ පිළිවෙලින් සවැත් නුවරට ගොස් භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියහ භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් දෙක මෙසේ වදාළහ මහණනි අතුල්වස්ස චාරිකාවේ නොහැසිරිය යුතුයයි මා විසින් ශික්ෂාපදයක් පනවන ලදී කුමක් හේන් නුඹලා චාරිකාවේ හැසිරෙව්ද යනුවෙනි ඔහු භාග්‍යතුන් වහන්සේට සියල්ල පැවසූහ භාග්‍යවතුන් වහන්සේ සිහි කරන්නාහු සියලු දඹදිව යටත් පිරිසෙන් සතරපා පුටුවක් තබන තැනකදී ඔවුන්ට ගැළපෙන වෙනස් වෙනසුණක් නොදැක්කාහ ඉක්බිතියේ භික්ෂූන්ට මෙසේ වදාළහ මහණනි නුඹලාට ගැළපෙන සෙනසුණක් වෙන නැත නුඹලා එහිම වසන්නහු ආශ්‍රවක්ෂේට පැමිණෙව් මහණනි යව් ඒ සෙනසුන මැසුරු කර වාසය කරව් ඉදින් දෙවියන්ගෙන් අභය කැමති වෙහුනම් මේ පිරිත උගනිව් මේ වනාහි නුඹලාට ආරක්ෂාවද කමටහනද වන්නේයයි වදාරා මේ සූත්‍රය දේශනා කළහ සමහරු වනාහි මෙසේ කීහ මහණනි යව් ඒ සේනාසන ඇසුරු කොට වසව් යයි කියා භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළ නැවත ආරණ්‍යක විශ්ව මේ සූත්‍රයේ පරිහරණයද දති යුතුද ඒ කෙසේද යත් සවස උදේ කීම් වශයෙන් මෛත්‍රී දෙකක්ද පිරිත් දෙකක්ද අසුබ දෙකක්ද මරණ සති දෙකක්ද අෂ්ටමහා සංවේග වස්තු දෙලැඹීමද වශයෙන්
අෂ්ටමහා සංඝයක වස්තු නම් ජාති ජරා ව්‍යාධි මරණ සතර ආපා දුක නැතහො ජාති ජරා ව්‍යාධි මරණ යන සතරත් පස්වෙනු අපාය දුකත් අතීත සංසාර දුකත් අනාගත සංසාර දුකත් වශයෙනි මෙසේ භාග්‍යතුන් වහන්සේ පරිහරණ දේශනා කොට ඒ භික්ෂුන්ට මෛත්‍රී සඳහාත් ආරක්ෂාව සඳහාත් විදර්ශනා පාදක ධ්‍යාන සඳහාත් මේ සූත්‍රය දේශනා කළහ මෙසේ විස්තර වශයෙන්ද යේන උත්තං යදා යත්ම යස්මාච්චේ යන මේ පදයන්ගේ විස්තර කිරීම වන නිදාණිය පැහැදිලි කිරීම දත යුතුයි මෙපමණකින් යම්මේ යේන උත්තං යදා යත් යස්මා චේතසා දීපනා නිදානං සෝදිත්වායයි මාත්‍රකාවත් ලැබුවේද ඒ සියලු ආකාරයෙන් විස්තර කරන ලද්දේ වේ දැන් අස්ස කරිස්සාමි අත්තවන්නණං යකී පරිදි එහි අර්ථ වර්ණනාව ආරම්භ කරනු ලැබේ මේ කරණීය මෙත සූත්‍රය අපි මුලින් සත්ගායනා කරන්න අවශ්‍යයි කොටස් වශයෙන් කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ චෝච සූචෝච සුවචෝචස්ස මුදු අනතිමානි ශාන්ත පදයේ නිවන ලෞකික ඥානයෙන් අනුමානයෙන් හා ඇදහිමෙන් දැන එය ලබනු පිණිස යමක් කටයුතු නම් එය තමාගේ අභිවෘද්ධියෙහි දක්ෂ තැනැත්තා විසින් කළ යුතුය ඔහු දක්ෂ විය යුතුය ඍචු විය යුතුය වඩාත් ඍචු විය යුතුය සුවච විය යුතුය මෘදු විය යුතුය උඩඟු නොවිය යුතුය සන්තුස්ස කෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලෝක බුද්ධි සන්තින්ද්‍රියෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු අනනුගින්දෝ ලදදෙයින් සතුට විය යුතු පාසුවෙන් පෝෂණයකට හැකිකු විය යුතු බොහෝ වැඩ කටයුතු ඇත්තකු නොවිය යුතු සහල්ලු පැවතුම් ඇත්තකු විය යුතු සංසුන් නිදුරන් ඇත්තකු විය යුතු ප්‍රඥා සම්පන්න විය යුතු නොසරුප් කියුම් කෙරුම් සිතුම් නැත්තකු විය යුතු කුලේ කෙරෙහි නොයලිය යුතු නච කුත්තම් සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයුම් සුඛිනෝ වා කේමිනොන්තු සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා යමකින් අන්ව නැත්තු දොස් නගන්නේ නම් එබඳු අල්ප වූද කිසිදු සිරිතක් නොකල යුතුය සියලු සත්තු සුවපත් සිත්ත්ව වෙත්වායි කියා හෝ නිරුපද්‍රිත වෙත්වායි කියා හෝ මෙත් වැඩිය යුතුය යේකේචි පාන භූතත්ති තසාවාතාවරාවානවසේසා දීගාවායේ මහන්තාව මචිමාරස්ස කානුකතුලා සැලෙන සත්තුද නොසැලෙන සත්තුද දික් සත්තුද මහත් සත්තුද මැදුම් පමණ සත්තුද මිටි සත්වයෝද ඉතා කුඩා සත්වයෝද මහත සත්වයෝද සත්‍යම් සත්ව කෙනෙක් වේද සියල්ලෝම සුවපත් වෙත්වා දිට්ඨා වායේව අන්දිට්ඨා ඒච දුරේ වසන්ති අවිදුරේ භූතවා සම්බවේ සීවා සම්බේ සත්තා භවන්තු සුඛිතත්තා ඇසට පෙනෙන්නා වූද ඇසට නොපෙනෙන්නා වූද දුර වසන්නා වූද ළඟ වසන්නා වූද පහළ වූද පහළව නොතිබෙන්නා වූද සියලු සත්තු සුවපත් සිතැත්තු වෙත්වා නපරෝ පරන්නේ කුම්බේත නාති මඤ්ඤේත කත්ත චිනං කංචි ව්‍යාරෝසනා පටිග සංඥා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය කිසිම තැනැත්තෙක් එකෙක් අනික්කෙකු නොරවටාවා ඒ කිසිවෙකු හෙලා නොදකීවා කයෙන් වචනින් ගැටීමකින් හෝ තරහින් සිත් පෙරලියෙන් හෝ එකෙක් අනෙකෙකු හට දුකක් කැමති නොවේවා මාතායතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ ඒවම්පි සම්බ භූතේසු මාන සම්භාවේ අපරිමානං මව යම්සේ තම එකම දරුවා දිවි පුදා රකින්නේද එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ වූ මෙස්සිත වැඩිය යුතුය මෙත්තංච සම්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමානං උත්තං අදෝච තිරියංච අසම්බාදං අවේරං අසපත්තං අප්‍රමාණ වූ සම්බාධ නැති වෛර චේතනා නැති සතුරන් නැති මෛත්‍රී සහගත සිත සියලු ලොවෙහි උඩද යටද සරසද යන හැම දෙසීම වැඩිය යුතුය. තිට්ටං චරන් නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගතමින්දෝ ඒතං සතින් අදිට්ටෙය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු යම්තාක් වේලා පහ වූ නිතිය තිවන්නේද ඒතාක්ම සිටිමින්නෝ හිඳමින්නෝ ඇවිදිමින්නෝ ඉඳමින්නෝ මෛත්‍රී ධ්‍යානය වැඩිය යුතු මේ මේ සස්නෙහි ශ්‍රේෂ්ඨ විහරණයයි බුද්ධාදී උතුමන් වහන්සේ දේශනා කළසේක. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේදං නහි ජාතු ගබ්බ සෙයං පුනරේතීති. මෙසේ සිල්වත් තැනැත්තේ මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සම්මා දෘෂ්ටියෙන් යුක්තව කාමයන්නි ඇල්ම හැරීමෙන් කිසි කලෙකත් මතු මවකුසක හෝනා බවට නොපමිණන්නේය. මෙහි අර්ථ විවරණය අට්ඨකතාවට අනුව අපි විමසා බලමු. මෙහි කරණීයමත්ත කුසලේන යන මේ ප්‍රථම ගාථාවේ පළමුකොට මේ පද වරණ්ණාවයි. කරණීයනු කළ යුතුයි, කිරීමට සුදුසිය යන අර්ථයයි. අත්ත යනු ප්‍රතිපදාවයි. ඒ කිසිවක් තමාට හිතවේද ඒ සියල්ල කරණීය හෙයින් අත්තයයි කියනු ලැබේ. අරණීය හෙයින් යනු සමීපයට යා යුතු යන අර්ථයයි. අත්ත කුසලේන අත්තේ කුසලේන වේ. අර්ථෙහි දක්ෂයා විසින් යයි කියන ලද්දේවේ. අර්ථය කිරීමෙහි දක්ෂයා. යං යනු අනියමාර්ථයේ ප්‍රථම විභක්ති පදයක්, තං යනු නියමාර්ථයේ ද්විතිය විභක්ති පදයක්, නැතහොත් යන් තං යන පද දෙකම ගත් විට ප්‍රථම විභක්ති පද. සන්තම් පදම් යන ද්විතිය විභක්ති පදයක් මෙහි ලක්ෂණ වශයෙන් සාන්තද පැමිණිය යුතු හේින්ද යන මේ අර්ථය වෙනවා. මෙහි නිර්වාණ පදයට අභිසමිච්ච යනු අවබෝධ කොට හැක්කේය. සක්කෝ හැකිය කියන අර්ථයයි. ප්‍රතිබලය සුදුසිය හැකිය. උචු යනු ඍජුභාවේ යුක්ත් මැනවින් ඍජු වේ. සුව වචන මොහු කෙරෙහි ඇත්තේ සුවචෝ කීකරු බව. අස්ස යනු වන්නේය, මුදු යනු මෘදු භාවයයි. අතිමානී නොවනුයේ අනතිමානී වේ. මේ මෙහි අර්ථ වරණ්ණාවයි. කරණීය අත්ත කුසලේන යන්තන් සන්තම් පදන් අභිසමවිච්ච යන මෙහි පළමු කොට කළ යුතු දේ ඇත, නොකළ යුතු දේ ඇත. මේ සම්පූර්ණව නිවන් මඟ ආරම්භ කරන ආකාරය මේ නිවන් මඟ පිළිබඳවම දේශනාවන දේශනාවේ තියෙන පළමුව නොකළ යුතු දේත් කළ යුතු දේත් විස්තර කරනවා. මෙහි කෙටියෙන් ශික්ෂාත්‍රය කළ යුතු දේවේ සීල විපත්ති, දිට්ඨි විපත්ති, ආචාර විපත්ති, ආජීව විපත්ති යන මේ ආදිය නොකළ යුතු දේය. එසේ මත්ත කුසලේ මෙන්න අනන්ත කුසලේ අනත්ත කුසලයක්ද ඇත. මේ යමෙක් මේ ශාසනය පැවිදි වී තමා එම පැවිද්දෙහි මැනවින් නොයදෙන්නේද
අඩවු සිල් ඇත්තේ වේද? එක්විසි වැදෑරු මනේසනයන් නිසා ජීවිතය පවත්වයිද? මිච්ඡා ජීවෙන් ජීවිතය පවත්වයිද? අපි මුලින් සඳහන් කළා වගේ තමා තුළ නැති දේවල් කී කී මිනිස්සු රවට්ටයිද? ඒ කවරේ දෙයයි මේ විදිය දේවල්. උණගස් දීම, කොළ දීම, මල් දීම, ගෙඩි දීම, දැහැටි දීම, මෝදෝනා දිය දීම, නෑමට දීම, කුණු දීම, මැටි දීම, ඉච්ඡාවස් කීමේ කැමැත්ත, සත්‍ය අසත්‍ය කොට මිශ්‍ර කර කියනවා, ඇත්තත් කියන බොරුත් කියනවා, දරුවන් සුරතල් කිරීම, ලිපි හුමාරු කිරීම, වෙදකම් කිරීම, දූතකාරයේදී පණිවිඩගෙන යාම, ගිහියන් සමග පිඬු හුමාරුව, දානයට අනුව දීම, දින දෙකට තව දෙයක් දීම, වාස්තු විද්‍යාව, නස්තාස්ත්‍ර විද්‍යාව, නැකත් බැලීම, නිමිති කීම, අංග විද්‍යාව යන සයවැදෑරු අගෝචර ස්ථානවල හැසිරේද? ඒ කවරේ දෙයක්? අර 21 අනේසනයන් තමයි අපිට කලින් කිව්වේ. 21ක් අනේසන සුදුසු නැති දේවල් දැන් තියෙනවා. හැසිරිය යුතු නැති ස්ථාන හයක් තියෙනවා. වෙසඟනන් සිටින තැන, කණවැන්දුම් මිශ්‍රීන් සිටින තැන, වැඩි වියපත් යුවතීන් සිටින තැන, නපුංසකයන් සිටින තැන, භික්ෂුණීන් සිටින තැන, සුරාසල් තිබෙන තැන යනවා. දැන් මේවා තේරුම් ගන්න ඕනේ. විශේෂයෙන් වැඩි වියටපත් යුවතීන් කියන්නේ තනිවම විවාහ නොවී වයසට ගිහිපු කාන්තාව. කියන්නේ කල වයස ගෙවෙන කාන්තාව ඉන්න තැන් වලට කියන එක තෝරගන්න ඕනේ. රජුන් සමගෝ, රාජමහාමාත්‍යන් සමගෝ, තීර්ථකයන් සමගෝ, තීර්ථක ශ්‍රාවකයන් සමගෝ, තමාට නොගැලපෙන ගිහියන් සමගෝ සම්බන්ධව වසයිද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව පිළිබඳ ශ්‍රද්ධාව නැති, පැහැදීම නැති, පොකුණක් මෙන් නොවන, හැම දිනාගේ කැමැත් ඉටු නොකරන, ආක්‍රෝෂ අපහාස කරන, අනර්ථය කැමති, අහිත අපහාස හා කාමාදී බන්ධනයන්ගෙන් බැඳීම් කැමති වන යම් ඒ කුලයෝ වෙත් නම් එබදෝ කුලයන් සේවනය කරයිද, භජනය කරයිද, ඇසුරු කරයිද? මේ අනර්ථ කුසලයාය. යමෙක්වනාහි මේ ශාසනයේ පැවිදිව එහි තමා මැනවින් යොදවයිද, අනේසනයන් දුරුකට සිවපිරිසුදු සීලයේ පිහිරුණු කැමැතිව ශ්‍රද්ධා ශීර්ෂයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරයත්, සතිශීර්ෂයෙන් ඉන්ද්‍රිය සංවරයත්, වීරශීර්ෂයෙන් ආජීව පාරිශුද්ධයත්, ප්‍රඥා ශීර්ෂයෙන් ප්‍රඥා ප්‍රත්‍යපතිසේවනයත් පුරයිද? අර්ථ කුසලයයි. නැතහොත් චමෙක් සප්තාපත්ති ස්කන්ධ පිරිසුදු කිරීම වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරයත්, දොරට සහේ ගැටෙන අරමුණු වල අවිද්‍යාදිය නූපදීම් වශයෙන් ඉන්ද්‍රිය සංවරයන් අනේසෙනයන් දුරු කිරීම වශයෙන් නුවණැත්තන් විසින් පසසන ලදී. බුද්ධ ශ්‍රාවකයන් විසින් වර්ණනා කරන ලද ආකාරයට සිව්පස පරිභෝග කිරීමෙන් ආජීව පරිශුද්ධිය කියන ලදායුරින් පත්‍වේක්ෂා කිරීම වශයෙන් ප්‍රත්‍යසේවණයත් සිව් ඉරියව් පැවැත්වීමේදී සාර්ථකාදී සම්පජඤ්ඤ හතර, කියන්නේ සාර්ථක සම්පජඤ්ඤය යමක් කරද්දී ඒක සාර්ථකද බැලීම, ගමනක් යද්දී සාර්ථකද බලනවා, සප්පායක විනයානුකූලව කැපද, ගෝචර බුදුගුණාදී සමත කමටහක්ගෙන කමටහනක්ගෙන යනවාගේ ඒ ගැන කටයුතු කරනවා, අසම්මෝව නාම රූප විදර්ශනාවෙන් මුලා නොවී විදර්ශනා භාවනා යෙදෙන ඔය ප්‍රත්‍යවේශ හතරින් යුතුව සම්පජඤ්ඤයෙන් වාසය කරනවාද? සම්පජඤ්ඤය පිරිසුදු කිරීම හෙතම අර්ථ කුසලයක්. නැතහොත් යමෙක් මේ යම්සේ කරමැටි සහිත ජලයේ හේතුකටගෙන කිලිටි වස්ත්‍රයක් සොයදායිද, අලු හේතුකටගෙන කණ්ණාඩියක්, ගිනි උඳුන හේතුකටගෙන රත්තරන්ද පිරිසුදු කරයිද, එසේම ඥානයේ හේතුකටගෙන සීලය පිරිසුදු වේයයි දැන. ඥානය නැමති ජලයෙන් සෝදන්නේ සීලය පිරිසුදු කරයිද? කිරල දෙන බිත්තරේද, සෙමරමුවා වලිගේද, එක් පුතක වෙත ස්ත්‍රිය ප්‍රිය වූ එකම පුතා දෙක ඇසක් ඇති පුරුෂයා ඒකම ඇසද රකින්නේ යම්සේද? එසේ අතිශයින් අප්‍රමාදීව තමාගේ සීලස්කන්ධය රකීද? සවස හා උදෑසන සිහිපත් කරන්නේ ඉතා කුඩා වූද, වරද නොදකීද? මෙතෙමේ දර්ධ කුසලයකි යමෙක් වනාහි විපිරිසරට පත් නොවන සීලයක පිහිටා කෙලෙස් යටපත් කරන ප්‍රතිපදාවක් දැඩිව ගනීද? එය දැඩිවගෙන කරන කසින කර්ම පරිකරම කරයිද? කසින පරිපාරම කොට සමාපත්ති උපදවයිද? මෙතේ මේ දර්ථ කුසලයකි කළ යුත්තකි. යමෙක් වනාහි සමාපත්තියෙන් නැගිට සංස්කාරයන් සිහිකොට රහත් ඵලයට පත්වේද? මෙතෙම අර්ථ කුසලයන් අතරාග්‍ර වේ. එහි මේ විපිලසරයට පත් නොකරන සීලයක පිහිටි තැනැත්තා දක්වා හෝ කෙලෙස් යටපත් කරන ප්‍රතිපදාවක් දැඩිවගත් මාර්ගඵලයන්
වරණා කළ යම් මරත කුසලයක් වේද ඔහු මෙම අර්ථෙහි අත්ත කුසලායයි සඳහා අදහස් කරන ලදී. ඒ භික්ෂු එබදුවෝ වෙති. එහෙයින් භාග්‍යතුන් වහන්සේ භික්ෂු නරමුණු කොට මේ පුද්ගල අධිෂ්ඨාන දේශනාව කරණීය මත්ත කුසලේන යන්තන් සන්තප්පදං අභිසමිච්ඡාදී වශයෙන් දේශනා කළසේක. අපි බලන්න දැඩි විවරණයක් විස්තරයක් මේ සූත්‍රය ගැන තියෙන සම්පූර්ණ නිවන්. මොකද දැන් මෙතන භික්ෂුව කියනවා නිවන් දකින්න පුළුවන් ද මෛත්‍රී කළා. අතිපට්ඨාන වැඩන එයා දන්නේ නැහැ මෛත්‍රී කිරීමත් සිහිය පිහිටුවන එක ආකාරයක් භාග්‍යවතුන් වහන්සේ වදාළ කමටහන. මෙන්න දැන් පැහැදිලිව තියෙනවා අර්ථ විවරණය. නිසා දෙවැනි කොටසේදී අපි බලාපොරොත්තු වෙනවා නැවත මේ ඉතුරු විවරණ ටික ඔබට දේශනා කරන්න. කාල වේලා වැඩි වෙන නිසා නිසා දෙවැනි වීඩියෝ එකේදී ඔබට මේ දේශනාවේ කරණීමේ සූත්‍රයේ අර්ථ විස්තරය දේශනා කරන්න අපි බලාපොරොත්තු වෙන අතර මේ භික්ෂුන් වහන්සේ අපට අභූතයෙන් කළ මේ චෝදනාවට අපට කියන්නේ මුළු මහත් සංඝ සමාජයට සහ ත්‍රිපිටක ධර්මයට සහ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට. එවෙනම් අවසාන වශයෙන් අපි බලමු මේ මෛත්‍රී භාවනාව කර්මස්ථානයක් වෙන්නේ කොහොමද, නිවන් දකින්න බැරිද කියලා. එහෙනම් මෛත්‍රී භාවනා කර්මස්ථානයේ තියෙන විදිහට අහං අවේරෝ හෝමි, අභ්‍යාපච්චෝ හෝමි, අනීකෝ හෝමි, සුඛියත්තානම් පරිහරාමි ආදී වශයෙන් තමන්ට මෙසිත වඩලා ඒ මෙසිත හිතවත් මැදහත් අහිතවත් වශයෙන් තමා ඇසුරු කරන අවට සිටින වගේම සියලුම තමන් දන්න අහිතවත් අය ඉන්න ඒ සියලු දෙනාට වෙන වෙනම වඩලා ප්‍රදේශ වශයෙන් වඩලා දිශා වශයෙන් වඩලා ධ්‍යාන උපදවන්න පුළුවන්. ප්‍රථම ධ්‍යාන, ද්විතීයික ධ්‍යාන, තතිය ධ්‍යාන උපදවන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා භාවනා තුනෙන් උපේක්ෂා භාවනාවෙන් සතරෙනි ධ්‍යානෙ උපදවන්නට පුළුවන්. ධ්‍යාන සතර ලැබුවට පස්සේ භික්ෂුන් වහන්සේ කරන්නේ ඕනම් භාවනාවකද සමත භාවනාව තියෙන්නේ මේ සමාධිය තහවුරු කරන්න. සමාධිය තහවුරු වුණාම යථාභූත ඥානෙ ඇති කරගන්න පහසුයි. ඊළාට මේ කය පිළිබඳව සිත පිළිබඳව නාම රූප ධර්මයන් පිළිබඳ විමසන අනිත්‍ය වශයෙන් ඇස් දෙකෙන් දකිනා වගේ හිතින් දකින්න පුළුවන් තත්ත්වයට පත් වෙන වටකින විදර්ශනා ඥානෙකින් එක දියුණු කරගෙන සෝවාන් මාර්ග, සකදාගාමී මාර්ග, අනාගාමී මාර්ග ඵල වශයෙන් යනවා. ඒකයි අර දිට්ඨිංච අනුපගම්මකේ ওই තත්ත්වයට ගියාට පස්සේ සෝවාන් ඵලෙදි දිට්ඨිය නැති වෙනවා. කාමේස විනීයකේ දන් කියනකොට සකදාගාමී ඵලෙත් කාමයන් යම්තා ප්‍රහාණය වෙනවා. අනාගාමී ඵලෙදිත් සම්පූර්ණයෙන් කාමයන් ප්‍රහාණය වෙලා නහි ජාතුගබ්බසෙයම් පුනරේති කියන්නේ රහත් ඵලයටයි එතන විස්තර කරන්නේ. රහත් ඵලය දක්වා තියෙනවා. අරිහත්යෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව අවසන් කරේ. ගොඩක් දේශනා හැම බුදුරජාණන් වහන්සේ සතර පද ගාතාවක් දැක්වන් නිවණින් තමයි අවසන් කරන්නේ. මුලින් සීලය, මැදින් සමාධිය, අගින් ප්‍රඥාව. එහෙනම් මේ දේශනාව මැනමින් පිරිපුන් මේ විස්තර කරලා තියෙනවා කරණීය ධර්ම, කළ යුතු ධර්ම සහ අකරණීය ධර්මයක් තියෙනවා. නොකළ යුතුයි බුද්ධ ආදී ආරයන් නිඳා කරන වැරදි දේ කරන්න එපා කියනවා. අනතුරුව මාර්ගයේ වඩන්න කර්මස්ථාන විස්තරේදී කර්මස්ථාන විස්තර කරනවා කොහොමද මෛත්‍රී භාවනා කරන්න කියලා. අපි මේ යටින් ඔබට ලින්ක් එකක් සඳහන් කරන්නම්. අතිපූජනීය නායුනි අරිදම්මලායක ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී භාවනා පිළිබඳ විවරණයත්, කරණීය මෙත් සූත්‍රය පිළිබඳ විවරණයත් ඔබට ඒකත් මැනවින් විමසන්න පුළුවන්. ඒ උතුම් ආචාර්යයන් වහන්සේලාගේ, සිල්වතුන් වහන්සේලාගේ, ධර්මදරු උතුමන් වහන්සේලාගේ මේ දේශනා තුළින් තව තවත් අපිට මේ පැහැදිලි වෙනවා. ඒ නිසා අරිහත්ය දක්වා යන්න පුළුවන් බව මැනවින් පැහැදිලි. තේරගතා පාළි පළවෙනි ගාථාව සුභූති මහරහතන් වහන්සේ. ඒ අටකතාව පරිවර්තන සහිතව තිබ අවශ්‍ය නම් බලන්න විමසන්න. සුභූති මහරහතන් වහන්සේ අරිහත්ත්වයට පත් වෙන්නේ මෛත්‍රී භාවනාවෙන්. මෛත්‍රී කමටහන ධ්‍යාන පාදක කරගෙනයි විදර්ශනා කරලා රහත් වෙන්නේ. එහෙම පුළුවන්. දන්නේ නැති අය කෑ ගැහුවට අපිට කරන්න දෙයක් නැහැ. පුළුවන්. ඒ රහතන් වහන්සේගේ චරිත කතාව බලන්න. අරණ විහාරී ගුණයෙන් අග්‍රයි, පිණ්ඩපාත මහත්ඵල කරන. මොකද ස්වාමීන් වහන්සේ මෛත්‍රී ධ්‍යානයට සම්බන්ධිලා තමයි ධ්‍යානෙ දාන පිළිගන්නේ පවා. ඔබ දන්න ප්‍රසිද්ධම චරිතයක් තියෙනවා. ඒ තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ. බොහෝ සෙයින් මිනිස්සු මරලා පසුව භාග්‍යතුන් වහන්සේ දමණය කළා, පැවිදි කළා. ඒ ස්වාමීන් වහන්සේටත් බොහෝ විපාක ලැබුණ මේ ජීවිතේම ගල් පොළු කෑලි වලින් මොහෙක් විදියෙ වැවිලා තමන්ගේ හිසෙහි ඇඟේ වැදුනා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ වැඩුවෙත් මෛත්‍රී භාවනාව කමටහන. ඒ පාදක කරගෙනයි ධ්‍යාන උපදවලා විදර්ශනා වඩලා රහත් ඵලයට පත් වුනේ. ඉතින් එවැනි ඕනෑතරම් විග්‍රහයන් තව තියෙනවා. වෙලාව, කාල වේලාව සීමිතයි. බොහෝ දෙනෙක් මේ වීඩියෝ එක ගොඩක් දික්ුණොත් බලන්න අකමැති තත්ති තියෙන නිසා අපි දැනට පළවෙනි කොටස අවසන් කරනවා. මෙතනින් අවසන් නැහැ. මෙවැනි අධර්මවාදීන් පිළිබඳ විශේෂයෙන් මේ ධර්ම විකෘති කිරීම සම්බන්ධව අපි උන්වහන්සේලා සමග ගැටීමකින්වත්, ශ්‍රාවක පිරිස සමග ඉරිසියාවකින්වත් ගැටීමකින් නෙවෙයි අපිට තියෙන්නේ. අපි සරණ ගිහිපු භාග්‍යවතුන් වහන්සේට කරන නින්දාව අපිට දරන්න බෑ. ඒ සද්ධර්මයට කරන මේ නින්දාව අපිට දරන්න බෑ.
ඒ සද්ධර්මයේ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කර දුන්න උතුම් සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලගේ සංඝ පරපුරට කරන නින්දා අපිට දරන්න බෑ. ඒ නිසායි අපි මේ ධර්මයෙන් අර්ථ විස්තර කරන්නේ. අපේ අදහසක් නෙවෙයි, අත්ව මත නෙවෙයි මේවා. මේවා සම්පූර්ණයෙන් තිබෙන තැන් සහිත. එහෙනම් පොත්තෝ නැහැ කියන අයට නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒ තනියෙන් අවබෝධ කර බුදු වෙච්ච ඒ කියන පුද්ගලයන්ගෙන් ඒව අහගන්න. හැබැයි අපි නම් සරණ ගියේ භාග්‍යවත් අරියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේට සර්වඥතා ඥාණය තිබුණා අපි ඒ පිළිගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා යඩුමතරමේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ පවා සෝතාපන්න ඵලයට පත් වුණා. එහෙනම් මේ අද ඉන්න තුච්ච පුරුෂය බොහෝ දෙනෙක් තමන්ම තනියෙන් හොයාගත්තා වගේ තමන්ගේ දෙයක් වගේ මේ ධර්මය ක්‍රීඩාවක් කරගෙන තිබෙනවා. මාර්ගඵල සෙල්ලමක් කරගෙන තියෙන නිසා අපිට කරුණාවෙන් ඔබට සිහිපත් කරන් තියෙන මේ මාර්ගඵල පස්සේ යන්න එපා, දිෂ්ටි පස්සේ යන්න එපා, මේ නිමිති පස්සේ යන්න එපා. අනාවැකි ඕනේ නැහැ. අපි කොහොමත් මැරෙනවා. මේ වර්ෂයේදී මේ මැරෙනවා කියලා එහෙම කියලා දෙන්න අවශ්‍ය නැහැ. මැරෙනවා කියලා මොනව කරන්නේ, දුවන්නේ. ඒ නිසා අදා දෙයිමරු පින් කරගන්නේ මැරෙන බව දැනගෙන කුසල් කරන්න, පින් කරන්න. පින් කුසල් ප්‍රශ්නෙකුත් මේ රහතන් වහන්සේට අලුතෙන් තියෙනවා. දස පුණ්‍ය ක්‍රියාව පිළිගන්නේ නැහැ, දස කුසලයේ පිළිගන්නේ නැහැ. ඉතින් මේවා විවරණය විය යුතුයි, වෙන වෙනමත් විවරණය විය යුතුයි. ඉදිරි වීඩියෝකදී අපි මේ පිළිබඳ විවරණය කරන්නම්. ඒ නිසා මෛත්‍රී භාවනාව කියන්නේ අරිහත්ත්වයේ දක්වා යා හැකි භාවනාවක්. සතිපට්ඨාන සූත්‍රයේ පමණක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මෛත්‍රී භාවනාව, කායගත සති සූත්‍ර ආදී වෙන වෙනම තව තව පුද්ගලයන්ට ගැළපෙන කර්මස්ථාන දේශනා කරලා. තමන්ට ගැළපෙන පාරේ තමන් යන්න. ඒක ගැටලුවක් නෑ. හැබැයි අරව නැහැ කියන්නේ එපා. මොකද ඒ දේවල් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ යන්නේ දැන් ඒ ධර්මයයි, ඒ විනයයි. ඒ නිසා තව බොහෝ කල් මේ ධර්ම විනය සුරක්ෂිත වේවා කියන අදහසින් මේ පළවෙනි කොටස අපි සමාප්ත කරනවා. නිසා ඔබ නිවැරදි ධර්මය ඉගෙන ගන්න, විනය ඉගෙන ගන්න. අනතුරුව මේ ධර්ම මාර්ගයේ බොහොම නිහතමානීව සැනසිල්ලේ කලබල නැතුව යන්න. කලබලයේ ගිහිල්ලා මේක පාරට ලබන්න පුළුවන් එකක් නොවේ මේ තියෙන. එහෙමනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේලා සාරා සංකල්ප ලස්ස ගණන් පෙරුම් පුරන්නේ නැහැ. අග්‍ර ශ්‍රාවකතුමන් වහන්සේලා ඒකා සංකල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරන්නෙත් නැහැ. මහා ශ්‍රාවකතුමන් වහන්සේලා කල්ප ලක්ෂ ගණන් පෙරුම් පුරන්නේ නැහැ. අනිත් එක මේ භික්ෂුන් වහන්සේලාට තර්ජනය කරන්න එන්න එපා. උවහන්සේලා නිවන් දැකලා පෙන්නන්න, නිවන් දකින්න කියලා. මොකද ස්වාමීන් වහන්සේලා නිවන් මඟ තමයි ඉන්නේ. හැබැයි ලෞතුරා බුදු බව පතන උතුමන් වහන්සේලා අපි අතර ඉන්නවා. එතකොට අද බුදු වෙන්න බෑනේ. ඒ නිසා මතු දවසක බුදු වෙලා පෙන්නයි. ඊළඟට මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක බෝධි ප්‍රාර්ථනා කරන උතුම් ස්වාමීන් වහන්සේලා අපි අතර ඉන්නවා. උන්වහන්සේට අද මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක වෙන්න බෑ. මොකද ගෞතම බුදු සාසනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට පහළ අවසන්. ඒ සඳහා පෙරුම් සපුරාගෙන මතු කාලෙක ලැබේ. ඒ නිසා ඔබ කලබල වෙන්න එපා. අපෙන් අහන්නත් එපා. මොකද්ද ලැබුණ මාර්ගඵල කියන්න කොහෙන් ලැබුණා කියලා. අපි මේ පිස්සු හැදිලා වගේ මාර්ගඵල කිය කියන්නේ නැහැ. විනයානුකූලව කටයුතු කරන්න ඕන. ඒ නිසා එක එක භික්ෂුන් වහන්සේලා කැමැත්තක් තියෙනවා මොකද්ද කරන්න ඕන. තව එක පෝස්ට් එකක් දාලා දුන්නා මේ භික්ෂුන් වහන්සේලා මේ සමාජ ජාලයේ සැරිසරනවායි කියලා. ඉතින් මට කියන්න තියෙන්නේ ඒකත් ඒ භික්ෂුන් වහන්සේලාගේ ඉස්ස කැමැත්ත. තමන් වහන්සේලාට දුරකථනයක් තියෙනවා නම් ඒක ගින්දර වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. පුච්ච ගන්නවාද, ඒකෙන් එළිය ගන්නවාද කියන එක ඒ අයගේ වැඩක්. දුස්සීල භික්ෂුන් නැති. නමුත් අපිට ඒක අදාළ නැහැ. අපි පාවිච්චි කරන්නේ මොකටද? ඔබට ධර්මය කියලා දෙන්න. ඒ සමගම මෙවැනි මිසදුටුවන් ඉන්නවා නම් ඒව ඔස්සයා බලා ඒවට පිළියම් යදන්න. නැත්තම් පාලුගේ වළම් බඳින්න පුළුවන් හොඳට මෙවැනි ධර්මදර ස්වාමීන් වහන්සේලා මේ ධර්මයේ දන්න උතුමන් වහන්සේලා මේවා නොදැක්කොත්. ඒ නිසා ඒවා පාවිච්චි කරන්නේ තව කෙනෙකුට සැනසීම පිණිසයි. තවත් කෙනෙක් ධර්ම ගැටලුවක් හරි අහලා විසඳ ගන්නවා මේ තුලින්. සමහර විට ඒවා නැහැයි කියලා හැංගිලා ඉන්න හාමුදුරුවෝ තුල ෆේක් account හදාගෙන අපි ඉන්න බව අපිට තහවුරු කරන්නත් පුළුවන් ඕන. එහෙම අයත් ඔන්න තරම් ඉන්න බොරුණම් වලින් ඒව හදා එහෙම ඉන්න ඕනේ නැහැ. කෙලින්ම අපි මේක පාවිච්චි කරන්නේ මොකටද? අපි දන්නවා. දැන් ඕන්න අපේ මේ YouTube නාලිකාව ඊළඟට Facebook ගිනවට ගිල බලන්න අපි මොකටද මේවා පාවිච්චි කළේ? ධර්මය කියලා දෙන. ඒ නිසා එවැනි තුච්ච අදහස් වලින් කතා කරන්න එපා. උත්තරයක් නැති වුණාම පහර දෙන්න එන්න එපා භික්ෂුන්ට. මේ ඇයි එහෙනම් මේක ඉන්නේ කියලා. ඒකිට නැත්නම් ඔබ හම් වෙන්නේ කොහොමද අපි? හමුණේ කියන්නේ බෝ නේද? ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මතු පරපුරට රකින්න. අපි මේ සැනසුණා අපිට ඇති කියලා මේ ආත්මාර්ථකාමී වෙන්න බෑ හැමෝටම. එහෙම කොටසකුත් ඉන්නවා. තමන්ගේ වැඩ විතරක් බලන අය.
බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ තමනුත් නිවණින් සැනසෙන්නට අන් අයටත් නිවන් මඟ පෙන්වා දෙන්න. නිවන් මඟ යන්න නිවන් මඟ පෙන්වා දෙන්න. ඒ කිය අද නිවන් දකින්න සමහරට නුවණ දියුණු නැති නිසා අද සීලාදී ගුණ පුරමින් භාවනා මාර්ග වඩමින් උත්සාහ කරන්න ඕනේ අනාගතයේදී හරි අවබෝධ කරන්නට. එහෙම වෙහැයි කියලා අතහරින්නවත් එහෙම නැත්නම් බොරුවට ලැබුණයි කියලා රැවටිලා ඉන්නවත් අවශ්‍ය නැහැ. දැන් තත්ත්වය අපිට පැහැදිලි. කෙලෙස් බහුලයි. කාල විපත්තියට වැටලා තියෙන්නේ. අද කාලේ ලෙහෙසි නෑ මේ කාර්ය කරන එක. කෙලෙස් ගතිය වැඩි. එනිසා ගුණධර්ම පුරාගෙන යන්නට ඕන මේ භාවනා කහමටහන් වඩනවා අපි. ඒ වැඩිම තුලින් භික්ෂුන් වහන්සේලා යම් යම් තත්ත්වවලට පත් වෙලා ඉන්න අපි දන්න සෙනසුන්වල. හැබැයි උන්වහන්සේලා බෝඩ් ගහගෙන මම රහතන් වහන්සේ කියලා මේ ගිනුම් YouTube නාලිකා පවත්වන්නේ නැහැ. එනම් මේ රහත් කියන පදයට අපේ මේ පිරිස් අහුවෙන්නේ. එහෙම අහුවෙන්න එපා. ධර්මයේ විමසන්න. විනය විමසන්න. ධර්මයේ සරණ යන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ අති උත්තම මහරහතන් වහන්සේලා සරණ යන්න. මේ බොරු රහතන් වහන්සේලව සරණ යන්න එපා. තෙරුවන් සරණ යන්න. එසේ සරණ යාමෙන් ඔබට නිවන් මඟ දියුණු කරගන්න පුළුවන්. නිසා නිවැරදි ධර්ම දේශනා සහිත ලින්ක් ඔබට පහතින් මා සඳහන් කරන්න, ඒවා ශ්‍රවණය කරන්න, අර දහම් පොත්පත් කියවන්නට, එසේ කියවීමෙන් සෑම දිනාටම අධර්මයේ පරදා ධර්මයේ ජයගෙන අපිට මේ ශාසනය තව පරපුරකටත් ඉතිරි කර දෙමින් අපිත් නිවණින් සැනසෙමින් තව බොහෝ දෙනෙකුටත් නිවණින් සැනසෙන ලැබේවා කියලා අපි කරුණාවෙන් ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දීපානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දීපානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දීපානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දැන් බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයා විල කරේ කුසලයේ හොයාගෙන ගියේ. ඔයගොල්ලෝ අහලා ඇති නේද කිං කුසල කවිසි කියලා? මේ මොකක්ද ඒ සූත්‍රේ තියෙනවා නේද? කුසලයේ හොයාගෙන ගියා මේ හෙන්න කියන්නේ ආර්ය පාර්ණේෂණ සාන්න.